යම් ප්‍රමාණකට හෝ විසිරණ ගති අවම කරගන්න ඔය විදිහේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අපි කියන්නේ හොඳ හොබි එකක්, මොකක් හරි තමන්ට අපි කියන්නේ තමන් කැමති දෙයක් කරන්න පටන් ගන්න. මට මේ රහත් වෙන්න, මේ ගිහි ගෙදර කැලකිරලා අයින් වෙන්න ඕන වෙන්නේ නැහැ. හැබැයි මට ඕනේ මේ 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 ජීවිත කාලය තුළ නිදහසේ ඉන්න. මේ එක්කෙනාගේ පුද්ගල චරිත මතත්, ඒ වගේම පුහුණුව මතත්, සෝතාපන්න භාවය වගේ තත්ත්ව ඔයගලන්ට තියෙන පුළුවන්. සිහිය කියන්නේ විඥානයේ තියෙන එක චෛතසිකයක්, එක හැකියාවක්. ඉතින් ස්වාමිනි, මම ඔබ වහන්සේ හොයාගෙන ආවේ, මට බයයි මගේ අතින් ඒ අයට වැරද්දක් වෙයිද, මගේ අතින් යම්කිසි නරකක් වෙයිද, මට ඒක බයයි, ඒක නිසා මම ඔබ වහන්සේ ගාවට ආවේ කියලා ඒ මිනිස්සේ බුදුහාඳුරන්ට කිව්වා. මම ඒ වගේ දුක්ඛිත තත්ත්වයකට ගියොත් මට ඔය ඒ ගියොත් කියන අරමුණක් බැරුව යනව නේද කියලා. ඔව්, උපාසකම්මගේ ඒ දුක්ඛිත තත්ත්වයකට ගියොත් කියලා අරමුණක් එනවනේ. ඒ අරමුණත් විදර්ශනා කරන්නේ නැද්ද? එතකර මම ඊළඟට මොහොතේ ඊළඟ මොහොත ගැන මම ලෝකයක් ගොඩනගනවා. මට මේ මාර්ගය වඩන්න බැරි වේ, මගේ අතපය දුර්වල වේ, මගේ මොළය වැඩ කරන්නේ නැති වේ. එතකර මට මේ සිතිවිලි ගොඩක් එනවා. ඒවත් විදර්ශනා කරා. දැන් තියෙන ගැටලුව තමයි මෑනියෝ, මේ මෙහෙනස මේ හැමෝටම වගේ මේ භාවනාව කියන එක අපි හිතන්නේම හැමතිස්සෙම මේ එරමිණිය ගොතහාගෙන ඇස් දෙක පියාගෙන කරන භාවනාව තමයි එකම භාවනාව කියලා. එහෙම එකක් නැහැ. භාවනා කියන එකේ තේරුමම නිර්වචනය තමයි භාවේති කුසල ධම්මේහි ආසේවති වඩ්ඩේති ඒතායති භාවනා. කුසල අරමුණක් භාවිතා කිරීම, වර්ධනය කිරීම භාවනාවයි. එතකොට දැන් මෙහෙනස කිව්වා තමන්ගේ සිතේ ඇති වෙන දේවල් හඳුන ගන්නවා කියලා. රාග සිත රාග සිත බවට, ද්වේෂ සිත ද්වේෂ සිත බවට හඳුන ගන්නවා කියලා. එතකොට ඒ අකුසල් සිත් පවා හඳුන ගත්තහම ඒක කුසලයක් බවට පත් වෙනවා. එතකොට ඒ කුසලය පුරුදු වීමක් වෙනවා. එතකොට ඒක භාවනාවක්. සිහිය කියන එකට පුළුවන් කෙනෙක්ගේ අකුසලයක් කුසලයක් බවට පත් කරන්න. ඒ කොහොමද? ඒ අකුසලය පිළිබඳව දැනගැනීමේ, රාගසිත රාගසිත බව දැනගැනීම. ඒතර සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ ඒ දැනගන්න එක. එතකොට මෙහෙනින්නාංශයට විශේෂයෙන් භාවනාව කියලා එකක් පුරුදු කරන දෙයක් නෑ. අපි භාවනා කරන ගමන් තමයි ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සිහියෙන් තමන්ගේ ඇතුළාන්තයේ සිද්ධ වෙන දේවල් ගැන ඉන්නවා කියන්නේම ඔබ වහන්සේට තියෙනවා භාවනාව. හැබැයි සමත භාවනාවක් විශේෂයෙන් කරන්න ඕන නම් අන්න ඒක කරාට කමක් නැහැ. ඒක ගොඩක් දුරට තමන්ගේ සාමාන්‍ය ලෞකික ජීවිතයටත් විදර්ශනාවටත් උදව් වෙනවා. ඉතින් සමත භාවනාව ඒක කැමති නම් ඒක කරන්න. ඒක කරන එක හොඳයි, මානසික සුවතාවයට හොඳයි, සුවපත් භාවයට හොඳයි. ඒතකොට අපිට පුළුවන් මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, බුද්ධානුස්සති ඔය වගේ සමත භාවනාවන් පුරුදු කරගන්න. ඒක ඇතුළේ විදර්ශනාවට අපිට යන්නත් පුළුවන්. ඔව්, ඒක තමයි. ඔබ වහන්සේට විසිරණ ගතිය වැඩි. ඒතර විසිරණ ගතිය වැඩි කෙනෙක්ට පුළුවන් විසිරණ ගතිය අඩු කරගන්න ක්‍රමෝපායන් කිහිපයක් තියෙනවා. පළවෙනි එක ධර්මශ්‍රවණය. හොඳට ධර්මශ්‍රවණය කරපු අවස්ථාවක අපේ භාවනාවට යොමු වුණොත් ඒක සිහි විසිරණ ගතිය අඩු කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ උපචාර සමාධිය කියන එක ගොඩනගෙන යනවා. අපිට සාමාන්‍ය සමාධියේ යම් ප්‍රමාණයකට උපචාර සමාධිය කියන මට්ටම ගොඩනගා ගන්න ඕනේ. ඒක ගොඩනගා ගන්න එක සාකච්ඡා කරන්න ඕනේ ගුරුවරයෙක් එක්ක. අපි කියන්නේ ඇතුලේ තියෙන මේ දෘෂ්ටි කැඩෙන විදිහට, මේ ලෝකයේ තියෙන ස්වභාවය තේරෙන විදිහට හොඳ ධර්ම සාකච්ඡාවක්ද මේ කතා කරන සාකච්ඡාව වුණත් ඒ වගේ සාකච්ඡාවක් ශ්‍රවණය කරන්න ඕනේ, සාකච්ඡාවක් සිද්ධ කරන්න ඕනේ. ඒ සිද්ධ කරපු වෙලාවක භාවනා කරනකොට ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා. ඒ වගේම සමූහ භාවනාවකට, ගුරුවරයෙක් එක කරන භාවනාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා මේ පංච නීවරණ ටික තමයි කෙනෙක්ගේ සිහිය බිඳවට්ටන්නේ. ඒ කියන්නේ විසිරණ ගතිය වැඩි කරන්නේ. ඒතර මේ කාමච්ඡන්ද ව්‍යාපාද ඇති වෙන්නෙම අපි මේ ලෝකේ අරමුණු සොයන එක වැඩි, අපේ ඔළුවේ ප්‍රශ්න වැඩි, ඔළුවට තියෙන එක එක අදහස් වැඩි, අරමුණු වැඩි. එතකොට අපිට යම් ප්‍රමාණයක කායික විවේකයකුත් චිත්ත විවේකයකුත් හොයාගන්න වෙනවා.
ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ඔය තියෙනවා YouTube එකේ සෙන් මෙඩිටේෂන් මියුසික් කියලා. ඒතකොට සෙන් මෙඩිටේෂන් මියුසික් එකක් අපිට ඉයර්ෆෝන් එකේ කනට දාලා විනාඩි 6 7ක් අහන් ඉන්න පුළුවන්. ඒක අහලා ඊට පස්සේ අපිට භාවනාවකට යමුනොත් අපේ හිතට අග්ගාලා සමතේටපත් වෙනවා, සමාධියටපත් වෙනවා. ඊළඟට අපිට පුළුවන් මුහුදු වෙරළට ගිහිලා මුහුදු වෙරළේ තියෙන මේ වෙරළ රැළ ගහන විදිය ගැන ටික වෙලාවක් බලාගන්න. ඒ වගේම සක්මන් භාවනාව කරන්න පුළුවන්. ඒ වගේ අපිට විසිරෙන සිත එකතෙන් කරගන්න යම් ප්‍රමාණයකට ඒක සිද්ධ කරන්න පුළුවන්. හැබැයි විසිරුණා කියලා අපිට භාවනාව කරන්න බැරි වෙන්නේ නැහැ. චිත්තානුපස්සනාව වගේ භාවනාව. හැබැයි විසිරිච්ච සිතට හැමතිස්සෙම ආතතිය අසහනයේ පීඩාව කියන එක ඇති වෙනවා. ඒක නිසා හිත යම් ප්‍රමාණයකට හෝ විසිරෙන ගතිය අවම කරගන්න ඔය විදිහේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අපි කියන්නේ හොඳ හොබි එකක් මොකක් හරි Tamanට අපි කියන්නේ Taman කැමති දෙයක් කරන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ එක අරමුණක් ඇතුව වැඩ කරන්න පුළුවන් දෙයක්. ඔය අපි ටිබෙට් වලට ගිහම ටිබෙට් වල ඉන්න ලාමවරු ඒගොල්ලෝ එක එක උපක්‍රම පාවිච්චි කරනවා. ඒගොල්ලෝ එකම එකම වැඩේ නිරන්තරයෙන් කර 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 ඉනවා. එකම එකම දේ සිද්ධ කරනවා. අන්න ඒ වගේ ඒකාකාරී දෙයක් ටික කාල ටික වෙලාවක් පුහුණු කරාම අපේ හිතේ එකඟ වෙනවා. ওই විදිහේ ක්‍රම කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන් අපේ හිතේ විසිරෙන ගතිය අඩු කරගන්න. ආතේරුවන් සරණයි. හරි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ස්වාමීන් වහන්සේ, රැකින සීලයයි ආරණාන්ත සීලයයි රැකින සීලයයි රකින්න සීලයයි උපදේක වෙනස. ඔව්. අන්න ඒක තමයි හොඳම ඒකේ මාර මුලින් පැහැදිලි කරගෙන ගියත් ඒකයි ඕගොල්ලන්ට මේ වගේ සිද්ධාන්ත විදියට තියෙන දේවල්. හැබැයි සිද්ධාන්ත විදියට තියෙන දේවල් ප්‍රායෝගිකව අපි තේරුම් ගත්තේ නැත්නම් අපි අමාරු වෙටෙනවා. ආරේකාන්ත සීලය කියලා කියන්නේ පංච සීලයට නෙවෙයි. අෂ්ටාංගික උපෝසිත සීලයටත් නෙවෙයි. ආරේකාන්ත සීලය කියලා කියන්නේම අපේ ඥාණය මත අප තුල රැකෙන සීලයක්. අපි කියන්නේ රත්න සූත්‍රයේ තියෙන කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බදාදිත පදසබුත්ත. තමන්ගේ සිතින් කයින් වචනෙන් යම් කිසි වැරැද්දක් සිද්ධ වුණොත් තමාට සැඟවිය නොහැකි බව. ඒ කියන්නේ පිට කෙනෙක්ට සංගවන්න බෑ කියන එක නෙවෙයි. තමන්ගේ හිතට තමන්ගේ වැරද්ද සංගවන්න බෑ. සෝතාපන්න වෙච්ච කෙනාගේ ලක්ෂණයක් තමයි එයාට එයාගේ වැරද්ද ටිකක් හොඳට හයිලයිට් වෙලා පේනවා. හිතේ මොකක් හරි ක්ලේශයක් ආවත් ඒ වගේම තමන්ගේ අතින් යම්කිසි වැරද්දක් සිද්ධ වුණත් ඒක එක්ක හොඳට තේරෙනවා මං අතින් මේක වුණා. මේ වැරද්ද සිද්ධ වුණා කියලා එයාට දැනෙනවා. ඒ තුල එයා විසින් එයාව හික්මවන අපි කියන්නේ එයා තුල කෙනෙක් ඉඳගෙන එයාව හික්මවනෝ වගේ ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට කියනවා ආරේකාන්ත සීලය. එයාගේ ප්‍රඥාවට සාපේක්ෂව එයාගේ ශීලවන්තභාවය ගොඩනගෙනවා. වැරදි වලින් තොරවීම ගොඩනගෙනවා. ඕකෙදීම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සූත්‍රයේ සුට්ටක් කියන්න පැහැදිලි කරගන්න. ඒ සූත්‍රයේදී මේ වේලුද්වාරයේ සූත්‍රය කියන එකේ ඒකෙදී කියනවා මේ මට මේ රහත් වෙන්න මේ ගිහි ගෙදර කලකිරලා අයින් වෙන්න ඕන වෙන්නේ නැහැ. හැබැයි මට ඕනේ මේ 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 ජීවිත කාලය ඇතුළත නිදහසේ ඉන්න, මේ ජීවිත කාලය ඇතුළත සන්තෝෂයෙන් ඉන්න. මට ක්‍රමයක් කියලා දෙන ස්වාමීනි මේ නිවන් මඟ යන්න මේ ජීවිත කාලය ඇතුළත ගිහි ජීවිතයේ ඉඳගෙන කොහොමද කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එතකොට එයාට පැහැදිලි කරනවා ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමමිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන මෙන්න මේ හතෙන් ඉවත් වුණොත් කෙනෙක්, ඒ වගේම අවසානයේ කියනවා ඒ හතෙන් ඉවත් වුණොත් කෙනෙක්, ඒ වගේම දානය කියන එක, දන් දෙන එක බහුල වශයෙන් සිද්ධ කරොත්, දානය කියන එකට වැඩිපුර යොමු වුණොත්, දානය සිද්ධ කරොත් එහෙම මෙන්න මේ පානඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කියන එක නවත්තලා දානය වගේ දෙයක්, ඒ කියන්නේ අත්හැරීම ප්‍රගුණ කළොත්, දන් දුන්නොත් නිරන්තරයෙන් අනිත් අයට දන් දෙන්න තමන් ගාව තියෙන ඒවා දෙන්න පුරුද්දක් ඇති කරගත්තොත්, අනේ පිටිසුත්තුමාවගේ පුරුද්දක් ඇති කරගත්තොත් අන්නේ ඒ කෙනාට සෝතාපන්න වෙන හැකියාව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ආරේකාන්ත සීලයට වඩා පංච සීලයට වඩා මේ අපි කියන්නේ ආජීවෂ්ටමක සීලය ළඟයි. ඒක මම එහෙම කියන්නේ දැන් සරකාණ කියලා මිනිස්සු කියන බේබත් එක එයා බීලා 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 තමයි මැරුනේ.
හැබැයි එයා සෝතාපන්න වෙලා හිටියා. ඒක සෝවාන් වෙච්ච කෙනා බොන්නේ නැතුව ඉන්නේ කියලා එකක් නැහැ. එයා බොන එක පුළුවන් තරම් වළක්ව ගන්නවා. එයා වැරදි පුළුවන් තරම් අවම කර ගන්නවා. හැබැයි එයාගේ අතින් ප්‍රාණඝාතයක් වෙන්නත් පුළුවන්, හොරකමක් වෙන්නත් පුළුවන්, කාමීත්‍යාචාරයක් වෙන්නත් පුළුවන්, ඕනම වැරද්දක් වෙන්න පුළුවන්. හයක් ඇරෙන්න. මොකක්ද හය? මේ පංචානන්තරි පාප කර්ම කරන්නේ, බුදුන්ගෙන් ගෙලෙ ඉසලවීම, රහතුන් මැරීම, අම්මා තාත්තා මැරීම, ඒ වගේම සංඝ බේදය කියන පහත්, නියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේ ලෝකේ නිත්‍යයි සැපයි ආත්මයි, නිච්ච සුඛ අත්ථ කියන දෘෂ්ටිවාදීව එළඹෙන්නේ නැහැ. ඒ හය සිද්ධ වෙන්නේ නැති නිසා යාපාගාමි වෙන්නේ. හැබැයි අනික් ඕනම වැරද්දක් යාතින් සිද්ධ වෙන්න පුළුවන්. සිද්ධ වෙනකොට ඒක යාට තේරෙනවා. තේරිලා එයා විසින්ම එයාව පිරිසිදු කරන මට්ටමට අපි කියනවා ආර්යකාන්ත සීලය කියලා. ඒක පැහැදිලිද? එහෙමයි. තෙරුවන් සරණයි. හරි. තව අහන්න ප්‍රශ්න? අවශ්‍යයි අපේ හාමුදුරුවනේ, ඔව්, මේ සෝතාපට්ඨියට පත් වුණ පුද්ගලයෙක් තුල දකිනේ අනුනාගන්නේ කොහොමද? දැන් තමා සෝතාපට්ටි ඵලයට පත් වෙලා නම් ඒ හඳුනාගන්නේ තමන් කොහොමද? තමන් ඉගෙන අඳුනාගන්නේ කොහොමද කියලා. ඔව්. ඒ සෝතාපන්න වෙනවට වඩා අමාරුයි. ඇත්තටම සෝවාන් වෙච්ච බව අඳුනගන්න එක. ඒකට හේතුව තමයි හරි අමාරුයි කියන්නේ. මේ සෝවාන් වෙච්ච කෙනා ගහව මේ රාගය නැහැ නෙමෙයි තියෙනවා. ද්වේෂය තියෙනවා. කෙලෙස් තියෙනවා. දෘෂ්ටිය විතරයි කඩාගෙන වැටලා තියෙන්නේ. එතකොට රහත් වුණා නම් අපිට රාග ද්වේෂ මෝහ ජය වෙච්ච ගමන් තේරෙනවා. ඒක තමන්ටත් තේරෙනවා, දැනෙනවා. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරනවා. නිකන් අර තමන්ගේ අතට යම් කිසි දෙයක් මේ අතේ තියෙනවා නම් අපිට දැනෙන්න ආසේ. තමන්ගේ හිස මත යම් දෙයක් තියෙනවා නම් දැනෙන්න ආසේ. රහතන් වහන්සේට රහත් බව දැනෙනවා කියලා. හැබැයි සෝතාපන්න වීම කියන එක එහෙම පහසුවෙන් අඳුරගන්න පුළුවන්කක් නෙවෙයි. ඒක හරි සියුම් විදිහට පරීක්ෂා කරලා බලන්න ඕනේ. අවුරුදු කිහිපයක්වත් තමන් තමන්ව පරීක්ෂා කරලා බලන්න ඕනේ. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනාගේ ලක්ෂණ තමයි එයා ගාව දෘෂ්ටිවාදීව කිසිම, අපි කියන්නේ එක ධර්ම කොටසකට හිර වෙලා නැහැ. එයා නිකන් අර ස්වභාවික, එයාට සාමාන්‍ය එයා ජීවිතේ කිසිම අර විකෘති විදිහකට ධර්මයේ පැත්තට යොමු වෙලාවත්, ධර්මයෙන් ඈත් වෙලාවත් නැහැ. සමහර අයට වෙලා තියෙන මේ ධර්මය ඕනාවට වැඩිය ඇඟට දාගෙන එයා හැම සාමාන්‍ය ජීවිතේ ධර්මයෙන්ම ගත කරන්න හදනවනේ. නෑ, එහෙම එකක් නැහැ. සෝතාපන්න වෙච්ච කෙනාගේ, ගිහි ජීවිතේ ගත කරනවා. අපි තමු විශාකා විදිහට ගිහියොත් විශාකා ළමයි 20ක් විතර හදලා තියෙනවා. එයා අවුරුදු 7 සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඒ වගේ මේල පළඳනාව පළඳලා තියෙනවා. ඒ ලස්සනට ඇඳලා ඉන්නවා, ව්‍යාපාර කරනවා. එතකොට ඒ දේවල් වලට කිසි බාධාවක් නැහැ. හැබැයි අතුලහන්තයෙන් තියෙනවා අවබෝධයක්. මොකක්ද අවබෝධය? මේ ඔක්කොම වැඩක්. මේ එකකවත් අර්ථයක් නැහැ. මේවා නිකන් අපි එලිපිට කරහට ඇතුළාන්තෙන් යට දැනෙනවා. මේකට බැඳිලා ඉන්න බෑ. බැඳෙන්න වේදනාව. ඒක නිසා පුළුවන් තරම් ආධ්‍යාත්මිකව බැඳීමෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ. ස්වභාවිකවම එයා ඇතුළාන්තෙන් බැඳෙන ගතිය අඩු ඉස්සරට වඩා. රාගයක් ආවත් ඒ රාගය සංවර්ධනය වෙලා ගොඩාක් ඉහළට යන්නේ. ඒක ඉක්මනට කඩාගෙන වැටෙනවා. බලෙන් රාගය ඇති කරගත්තත් ඒ රාගේ පැවැත්ම ගොඩක් අඩුයි. තරහක් ආවත් ඒ තරහේ පැවැත්ම අඩුයි. ඉක්මනට කඩාගෙන වැටෙන බවක් තියෙනවා. ඒ වගේම තමන්ගේ හිතට අර ඉස්සර කිව්වාගේ ආරේකාන්ත සීලිය, මොකක් හරි අකුසලයක් ආවහම තමන්ගේ හිතේ වගේම තමන් අතින් යම්කිසි වැරැද්දක් සිද්ධ වුණාම ඒක ගැන දෙපාරක් තුන් පාරක් තමන් කල්පනා කරනවා. කල්පනා කරලා ඒක නොකර ඉන්න උත්සාහ කරනවා. තමන් දිහා කවුරුත් නොබල හිටියත් තමන් වැරදි කරන එකෙන් අයින් වෙන්න පටන් ගන්නවා. අනිත් අය වෙනුවෙන් නෙමෙයි, තමන් වෙනුවෙන් අයින් වෙන්න පටන් ගන්නවා. හැබැයි මෙන්න මේ මම කියන ලක්ෂණ ටික තිබිලා සෝතාපන්න නොවී තියෙන්න පුළුවන්. මොකද ඒකයි මං කිව්වේ සියුම් වෙනසක්. එක එකනාගේ පුද්ගල චරිත මතත්, ඒ වගේම පුහුණුව මතත් සෝතාපන්න භාවය වගේ தত্ত্ব ඔයගලන්ට තියෙන්න පුළුවන්. හැබැයි ඒක සෝතාපන්න භවම කියලා එකපාරට පරීක්ෂා කරලා මේකෙන් තීරණය කරන්න යන්න එපා. ඉතින් දැන් සෝවාන් දැන් මේ සම්බන්ධ වෙන 24 දෙනාගේ අතර සෝතාපන්න වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. සෝතාපන්න වෙච්ච අය හිටියට අපිට කෙලින්ම කියන්න බෑ මෙයා සෝවාන් නැහැ කියලා. ඒකට හේතුව තමයි බුදු කෙනෙක්ට විතරයි ඒක හරියටම කියන්න පුළුවන්. ඊළඟ එක තමයි තමන් සෝතාපන්න වෙලත්
වෙලා නැහැ කියලා හිතාගෙන හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම බුද්ධ කාලෙත් එහෙම හිටිය ගොඩක් අය සෝවාන් වෙලා කියලා එයා දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වත් සමහරලාවට සෝවාන් නැහැ කියලා එයා හිතනවා. එයාට හිතනවා මම සෝවාන් නැතුව ඇති මට මේ තරහවන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වට මම සෝවාන් නැතුව ඇති කියලා හිතනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. එහෙනම් මේ සෝතාපන්න භාවය ගැන හඳුනගන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඇහුවහම ඒකට නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. මෙන්න මේක ගණන් හදනවා වගේ මෙන්න මේක මත සෝතාපන්නයි කියලා තීරණය කරන්න බෑ. හැබැයි මම කියපු ලක්ෂණ ටික තියෙනවා නම් පොඩි සුභවාදී ප්‍රතිචාරයක් සුභවාදී බවක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඇතුලේ මාර්ගය හරිය නම් මං අඩුම තරමේ මෙන්න මේ පැත්තට ලං වෙලා ඉන්නවා කියන අදහස ඇති කරගත්තට කමක් නෑ. හැබැයි මම දැන් සෝවාන් වෙලා වැඩේ හරි කියලා හිතපු මොහොතේ ඉඳන් තමන්ගේ ගමන නවතිනවා. එතනින් එහාට ඉස්සරහකට යන්න හම්බෙන්නේ නැහැ. පුළුවන් තරම් ඉතින් සෝවාන් වුණත් කමක් නැහැ. නොවුණා වගේ හිතාගෙන හිටියාම ප්‍රමාණවත්. හැබැයි අර හඳුන ගන්න පුළුවන් එයාගේ රාගයේ පැවැත්ම අඩුයි, ද්වේෂයේ පැවැත්ම අඩුයි, ලෝකය පිළිබඳව නිස්සාරත්වය තේරෙනවා. හැබැයි භෞතිකව එයා ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරනවා. බැලන්ස් වෙලා තියෙන එයාගේ ජීවිතේ. ඒ කියන්නේ මේව වැඩක් නැහැ කියලා නිකන් මුළු ගැන්විලා ඉන්නෙත් නැහැ. මේව ඕනමයි කියලා බදාගන්නෙත් නැහැ. මැදිහත් භාවයක් එයා තුළ ගොඩනැගිලා තියෙනවා. ඔන්න ඕක තමයි සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ අපිට ඔය පොතේ තියෙන ඒවට අමතරව දැකිය හැකි ස්වභාවික ලක්ෂණ. ඔම පින් අපේ හඳුනේ දීර්ඝායුෂ වේවා. තරන් සරණයි. හරි තව කියන්න බලන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. දැන් සෝවන් වෙච්ච පුජ්‍යලේ මරණ මැරෙන වෙලාවේදී චුතිසිත කොයි වගේද ඒ වගේ කෙනෙකුට පහළ වෙන්නේ? ඔව්. එතකොට මේ සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ චුතිසිත මොන වගේද කියලා කියන්නේ ඒ චුතිසිත ඇතුලේ විශේෂය තමයි කිසිම මේ සාමාන්‍ය පෘථග්ජනයෙක් කෙනෙක්ට වඩා ලොකු වෙනසක් නැහැ. එයාගේ චුතිසිතේ රාගය තියෙන පුළුවන්, චුතිසිතේ තරහ තියෙන පුළුවන්, චුතිසිතේ ඕනම දෙයක් තියෙන පුළුවන්. හැබැයි අපාගත වෙන අදහස් එයා ගාව නැහැ. ඒකට හේතුව තමයි මම දකින විදිහට මම ඒක පොතක සඳහන් වෙන්නේ නැහැ. මම අවුරුදු කිහිපයක් තුල, ඒ කියන්නේ අවුරුදු ගාණක් තුල ගුරුවරු ආශ්‍රයයෙන්, ඒ වගේම ගුරුවරු අපිට කියා දුන්නේ ඒවත් එක්ක විවිධ කල්යාණ මිත්‍රයෝ ඇසුරෙන් අපි තේරුම් ගත්ත දෙයක් තමයි මේ සෝතාපන්න වෙච්ච කෙනාට මේ ලෝකෙ පිළිබඳව තියෙන අදහසක්. ඒ තමයි දැන් මේක වැරදිද ගන්නපො මම මේ කියන කෑල්ල. පුනර් භවය සහ පුනර් උප්පත්තිය කියන දෙකේ වෙනස එයා දන්නවා. يعني පුනර් උප්පත්තිය කියන්නේ මම නැවත උපදිනවා කියන එක. පුනර් භවය කියද්දී තමන් නැවත උපදින්නේ නැහැ. ඒතර තමන් නැවත උපදිනවා කියන අදහස නැහැ. එතකොට ඒක ඇතුළේ තියෙනවා උප්පත්තියක් තියෙනවා. ඒ කියන්නේ අය අපිට එතන උප්පත්තියක් තියෙනවා. හැබැයි ඒ කෙනාම උපදිනවා කියන අදහස නැහැ. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි මමමද නැවත උපදින්නේ? එතකොට එහෙම අදහසක් දැඩිව සෝතාපන්න වෙච්ච කෙනා ගාව නැහැ. ඊළඟ එක තමයි දැන් අපි මෙතන පෑනක් ගත්තොත් මෙන්න මේ පෑන මෙතන අපිට තියෙනවා කියන හැඟීම තියෙනවනේ. මේ පෑන අපේ අතේ තියෙනවා කියන හැඟීම තියෙන තාක් කල් අපිට ඊළඟට යන්න අපායක් හරි යන්න දිව්‍ය ලෝකයක් හරි යන්න මනුෂ්‍ය ලෝකයක් හරි තියෙනවා කියන හැඟීම තියෙනවා. සෝතාපන්න වෙච්ච කෙනාගේ මේ තියෙනවා කියන හැඟීම කඩාගෙන වැටිලා. හැබැයි තවර නැහැ කියන හැඟීමට ගිහිල්ලා නැහැ. මොකද නැහැ කියන හැඟීමත් කඩාගෙන වැටිලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඇත කියන්නේ කාන්තයක්, නැත කියන්නේ තවත් අන්තයක්. මේ ඇත නැත කියන අන්ත දෙකේ තියෙන දෘෂ්ටිය සෝතාපන්න වෙද්දී සම්මාදිටියේදී කඩාගෙන වැටෙනවා. එතකොට එයාට උපදින්න අපායක් තියෙනවද? උපදින මනුෂ්‍ය ලෝකයක් තියෙනවද? උපදින දිව්‍ය ලෝකයක් තියෙනවද? එයාගේ ඇතුළාන්තය දන්නවා මේ කියන කතාවේදී ඇසට පේන රූපයත් බොරු නම් මරණයෙන් පස්සේ ජීවිතය ඇතුලේ අපයාට ගන්න වෙන්නේම මේ බොරු ගොඩක් තමයි තියෙන්නේ. මේක ඇතුලේ මුලාවක් තමයි තියෙන්නේ. අන්න ඒ හැඟීමත් එක්ක ඒ දෘෂ්ටි ටික බිඳ වැටලා නිසා අපි එකට කියනවා කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිත්තාශ්‍රව. මෙන්න මේ ටිකේ දිත්තාශ්‍රව බොහෝමයක් සෝතාපන්න වෙච්ච කෙනාගේ බිඳ වැටලා. කාමාශ්‍රව තියෙනවා, භවාශ්‍රව තියෙනවා, අවිජ්ජාශ්‍රව තියෙනවා. හැබැයි දිත්තාශ්‍රව මේ දෘෂ්ටි වශයෙන් තියෙන ආශ්‍රව ගොඩක් කඩාගෙන වැටෙන නිසා එයාගේ චුතිසිත ඇතුලේ දෘෂ්ටිගත වීම නැහැ. හැබැයි රාග ද්වේෂ ආදී
කෙලෙස් තියෙන පුළුවන්. හැබැයි ඒ කෙලෙස් එයාව අපාගාමී කරවන්නේ නෑ. එහෙනම් ඔගොල්ලෝ තේරුම් ගන්න ඕන එකක් තමයි, අපහාගත වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ අකුසල් වලට වඩා දෘෂ්ටි. මේ දෘෂ්ටි තමයි ඕගොල්ලන්ට අපාගත වෙන්න ගොඩක් බලපාන්නේ. ඉතින් ඒක තමයි අපිට ඒකට උත්තරේ විදියට දෙන්න තියෙන්නේ. ඔව්, අහන්න ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට දැනගන්න ඕනේ මේ සිත සහ සිහිය කියන්නේ දෙකක්ද? එතකොට ඒ දෙකේ වෙනස මොකක්ද කියලා මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව්, අපි එතකොට කරුණු තුනක් තේරුම් ගන්න ඕන, ඕක පැහැදිලි කරගන්න. එක තමයි මනස, ඊළඟ එක තමයි සිත, ඊළඟ තමයි විඥාණය. මනස කියලා කියන්නේ අපි පැහැදිලි කරගන්නේ මේ මොළය සම්බන්ධ එකක් තමයි මනස කියන්නේ. මොළය සම්බන්ධ කතාවක්. ඒක ආයතනයක් නිසා. ඇස ආයතනය, කන ආයතනය, නාසය ආයතනය, දිව ආයතනය, ශරීරය ආයතනය. මනස කියන්නේ මොළය, ඒකත් ආයතනය. එතකොට මේ ආයතනයක් නම් අපි ඒක භෞතිකව සාමාන්‍යයෙන් දකින්න තියෙනවා. ඒ වගේ තමයි මනස මොළය කියන එක භෞතික දෙයක් විදිහට අපි සලකනවා. ඊළඟට සිත කියන්නේ, සිත කියන්නේ මේ චක්කුම් පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන කියලා කියනවා. මේ පෙනීම, ඇසීම, ගඳ දැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම, මතක් වීම කියන මේ දැනීම් ඔස්සේ පහළ වෙන එකක් තමයි සිත කියන්නේ. දැනීම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට අපි කියනවා සිත කියලා. ඒ සිත, ඒතර මනස කියන්නේ ආයතනය, සිත කියන්නේ උපාදානස්කන්ධය හෙවත් දැනීම. අවසානක තමයි විඥාන. විඥාන කියන්නේ හැකියාවක්. හැකියාවක් කියලා කියන්නේ උදාහරණයකට ඩ්‍රයිවර් ගාව තියෙනවා ඩ්‍රයිවිං කිරීමේ, කියන්නේ ඩ්‍රයිව් කිරීමේ හැකියාව, වාහන පැදවීමේ හැකියාව, පුද්ගලයෙක් නෙවෙයි කරන වැඩ ටික. ඒ වගේ විඤ්ඤාණය කියන්නේ කරන වැඩ ටිකකට කියන නම. මොනවද වැඩ ටික? තමයි වැඩ ටික කියලා ඇහුවොත් එහෙම අපි ඒ වැඩවලට කියන නම තමයි චෛතසික. විඤ්ඤාණය කියන්නේ චෛතසික 52ක එකතුවක්. මේ චෛතසික 52 තමයි අපි සිහිය කියලා සලකන්නේ. සිහිය කියන්නේ විඤ්ඤාණයේ තියෙන එක චෛතසිකයක්. එක හැකියාව. විඥාණය තමයි සිහියෙන් ඉන්නවා කියලා අපි පැහැදිලි කරද්දී එතන සලකන්නේ. විඥාණය තුල තියෙනවා සිහිය කියන චෛතසිකය, ඒ වගේම සිත කියන්නේ දැනීම, මනස කියලා කියන්නේ මොළය හා සම්බන්ධ ක්‍රියාවලියක් හෝ මොළය කියන එකම අපිට ගන්න පුළුවන්. ඒතොර මොළය කියන ආයතනයේදී විඥාණය කියන කම්කරුවා විසින් සිත කියන නිෂ්පාදනය වෙනවා. එතකොට මෙන්න මේ තුනම එකට එකක් සම්බන්ධයි. ඒ තුනම වෙන් කරන්න බෑ. හැබැයි ඒ තුන තුනක් විදිහට දකින්න ඕනේ. එතකොට සිත සහ විඥානය අතර සමානකමක් නැහැ. හැබැයි සම්බන්ධයක් තියෙනවා. සමාන නැහැ, සම්බන්ධයි. මොකද සිතේ එක කොටසක් තමයි විඥාන කියන්නේ. මොකද රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියද්දී මේ පංච උපාදානස්කන්ධය ඇතුළේ විඥාන කියන එක තියෙනවා. තොර විඥානයේ සිට තියෙද විඥානයේ සිහිය තියෙනවා නම් විඥානය කියන්නේ සිහියට නම් විඥානයේ හැකියාවක් නම් සිහිය සිතේ තියෙන අංග පහෙන් එකක විඥානය තියෙනවා නම් සිහියයි සිතයි අතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි සිත කියන්නේ සිහිය කියන්නේ එකක් නෙවෙයි, හැබැයි දෙකකුත් නෙවෙයි. වෙන් කරන්න බෑ. හැබැයි එක ළඟින් එකට එකක් සම්බන්ධ වෙච්ච, පටිච්ච සමුප්පන්න වෙච්ච, එකට එකක් සම්බන්ධ, ප්‍රති මේකට මේක අපි කියන්නේ සාපේක්ෂ වෙච්ච, මේකට මේක සම්බන්ධ වෙච්ච ධර්මතා දෙකක් තමයි සිත සහ සිහිය කියලා කියන්නේ. තව කියන මොකක් හරි තියෙනවද අහන්න? එතකොට මම ඒක පැහැදිලි කරන්න. බොහොමත් පැහැදිලි සංඥාන්සර්. හරි, තව අහන්න බලන්න. ඔව්, තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ, දැන් මෙතන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන කොටසේදී ඔව් අපි කොහොමද ඒක අනුගමනය කරන්න ඕනේ නැත්තේ? දැන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එක මේ ඒකෙදි කරන්න ඕනේ මේ වැද කොටස. එතකොට අපි බුදුන් වහන්සේ කෙරෙහි අචල දෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඒ ටික කොහොමද කරගන්න ඕනේ? ඒකේ සද්දස්ව සමනේ ඒවා කෙරෙනවා. එතකොට භාවනාව කියන එකත් අවශ්‍යයිනේ.
එතකොට එතනදී දැන් භාවනා වර්ග ගොඩක් තියෙනවා, ත්‍රිලක්ෂණ, අනිත්‍ය, අරවා මේවා, මේ මරණානුස්මතිය. ඒ වැඩි අපි මෙතෙන්ට උදව් වැඩියෙන් උදව් වේ කියලා කොයි වගේ එකද ගන්න ඕනේ දැන් හුඟක්ම අයික අවබෝධයෙන් කිරීම සඳහා? හරි, මට තේරුණා ප්‍රශ්නේ. එතකොට මේ මේ ආර්යෂ්ටාංගික මාර්ගය කියන එක තමයි අපි ගන්නෙ ධම්මානු ධම්ම ප්‍රතිපදා කියලා. කියන්නේ ධම්මානු ධම්ම ප්‍රතිපදා කියන්නේ ආර්යෂ්ටාංගික මාර්ගය. සෝත ආපන්න කියලා කියන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයට පැමිණියා කියන එක. එතකොට මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ ඇතුලේ තියෙන අංග ටික අපි දන්නවා, මේ සම්මා දිට්ඨි සම්පූර්ණයි. සෝතාපන්න වෙච්ච කෙනාට ඔන්න සම්මා දිට්ඨි සම්පූර්ණයි. එහෙනම් එයාගේ සම්මා දිට්ඨිය සම්පූර්ණ නම් එයාට ඇතුලේ කරන්න තියෙන්නේ සෝතාපන්න වීම අවශ්‍ය නම් ඒ සම්මා දිට්ඨිය සම්පූර්ණ කරගන්න ඕනේ. සෝතාපන්න වුණාට පස්සේ සම්මා දිට්ඨියෙන් එහාට සම්මා සංකල්ප, අන්න එතනදී එයා පහළ කරගන්න ඕන අදහස් මොනවාද? එයාගේ එයා හිතන ඒවා අව්‍යාපාද වෙන්න ඕනේ, වෛරය නැති වෙන්න ඕනේ, අවිහිංසාව වෙන්න ඕනේ, හිංසාව නැති වෙන්න ඕනේ, නෙක්ඛම්ම මේක අතහැරලා දා නික්මීම, අපි කියන්නේ තෘෂ්ණාවෙන් නික්මීම සඳහා උවමනාව තියෙන්න ඕනේ. හැබැයි වරද්දා ගන්න එපා. ඔය තෘෂ්ණාවෙන් නික්මීම කියන්නේ gederin නික්මීම නෙවෙයි. තෘෂ්ණාවෙන් නික්මීම කියන්නේ මහත්යාගෙන් නෝනාගෙන් දරුවගෙන් නික්මීම නෙවෙයි. අපි හිතනවා නෙක්ඛම්ම කියද්දි gederin අයින් වෙන එක තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ. හැබැයි ගෙදර තියෙන්නේ තමන් ඉන්න වටපිටාව නෙවෙයි, ගෙදර තියෙන්නේ තමන්ගේ හිත ඇතුලේ තෘෂ්ණාව. මේ තෘෂ්ණාව කියන ගෙදරින් අයින් වෙන්න ඕනේ. මේ තෘෂ්ණාව කියන එක තමයි අතහරින්න ඕනේ. නෙක්ඛම්ම වෙන්න ඕනේ තෘෂ්ණාවේ. මොකද බුදුහාමුදුරන්ගේ ගාව ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලේකට ගිහිල්ලා භාවනා කරන්න තනි වෙන්න හදද්දී බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම තනි වෙන්න බෑ. කැලේකට ගිහිල්ලා තනි වුණාට ඔබ ගාව දෙවෙන්නෙක් ඉන්නවා, ඒ තමයි තණ්හාව. හැබැයි කෙනෙක් සියලු දේවල් තියෙන තැන පවා තණ්හාව නිරෝධ කරලා ඉඳනවා නම් අන්න එයා සැබවීම තනි වූ කෙනෙක් කියලා. බුදුහාමුදුරනේ භෞතික ඉවත් වීමකට වඩා මේ තණ්හාවෙන් නික්මීම තමයි කතා කරන්නේ. ඔන්න එතකොට සම්මා දිට්ඨියත් එක්ක සම්මා සංකප්ප, ඒ කියන්නේ තණ්හාවෙන් මිදෙන්න ඕනේ කියන අදහස තියෙන්න ඕනේ. ඒකට අපි පුහුණු වෙන්න ඕනේ සම්මා වාචා. ඒකට අපි කතා කරද්දී සම්මා දිට්ඨියෙන් යුක්තව කතා කරන්න ඕනේ. ක්‍රියා කරද්දී සම්මා දිට්ඨියෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනේ. ඒ වගේම අපි ජීවත් වෙද්දී සම්මා දිට්ඨියෙන් යුක්තව ජීවත් වෙන්න ඕනේ. උත්සාහ කරද්දී සම්මා දිට්ඨියෙන් යුක්තව උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම සිහියෙන් ඉන්නකොට තමන්ගේ සිත වැඩ කරන විදිය, තමන්ගේ වචන වැඩ කරන විදිය, තමන්ගේ ක්‍රියාකාරකම් වැඩ කරන විදිය පිළිබඳව සම්මා දිට්ඨියෙන් යුක්තව සිහියෙන් ඉන්න ඕනේ. ඒ තුළ නිර්වාණය කියන සමාධිය තමා තුළ ගොඩනගෙනවා. අපි කියන්නේ ඒකට ශුන්‍යතා සමාධිය, අපහණිත සමාධිය, මේ අනිමිත සමාධිය. නිමිති අඩු වෙලා යනවා, ඔළුවට එන අරමුණු අඩු වෙලා යනවා. ඒ තුලින් තමන්ගේ නැවත නැවත බලාපොරොත්තු වෙන එක අඩු වෙනවා. ඒ වගේම හිත ශුන්‍ය වෙලා, හිස් වෙලා ගිහිල්ලා හිත ඇතුලේ ඇති වෙනවා සමාධිය. පංච නීවරණ යටපත් වීම සහ පංච නීවරණ කඩා වැටීම තුළ නිර්වාණ සමාධිය, නිර්වාණය තුළින් ඇතිවෙනා වූ සම්මා සමාධිය ගොඩනගෙන පටන් ගන්නවා. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ටික තමයි විස්තර කරේ. එතකොට අපි සම්මා දිට්ඨියෙන් යුක්තව, සම්මා දිට්ඨියෙන් යුක්තව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් අරගෙන මේකේ ඇලෙන්න හෝ ගැටෙන්න දෙයක් නැති බව, ඇත නැත කියන දෙකේ තියෙන මුලා වෙච්ච බව, මෙන්න මේ දෙක තේරුම් අරගෙන එයා එතනින් එහාට වචන, සිතුවිලි, ක්‍රියාකාරකම් ගොඩනගාගෙන සිහියෙන් ඉඳලා පුහුණුව ඉස්සරහට ගෙනියනවා නම් අන්න ඒකට අපි කියනවා සම්මා ධම්මානුධම්ම ප්‍රතිපදා කියලා. ඒක පැහැදිලිද? එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පංච නීවරණ ධර්මයන් යටපත් කරගන්න අනිවාර්යෙන්ම මේ සමාධි භාවනාවක් වැඩි යුතුයි නේද? කියන්නේ තදංග ප්‍රහාණය, විකම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය කියලා කොටස් තුනක් තියෙනවා. තදංග ප්‍රහාණය කියලා කියන්නේ තවාන, තද කරගෙන, පහත් කරගෙන, යටපත් කරගෙන ඉන්නවා. අන්න ඒක සමත සමාධියෙන් වෙනවා. ඒ කියන්නේ අපේ සමත භාවනාවක් වල తాවකාලිකව යටපත් වෙනවා. රාගය අධික කෙනෙක්, හිත වික්ෂිප්ත කෙනෙක්, තරහ යන කෙනෙක්, නොසන්සුන් කෙනෙක්, අන්න ඒ කෙනෙක්ට සමත භාවනාව තුළින් තදංග ප්‍රහාණය, තද යට කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක නැවතෙන්න පුළුවන්. විකම්බන ප්‍රහාණය කියලා කියන්නේ කොටස් කොටස් ඉවත් කරනවා. අන්න ඒක සිද්ධ වෙන්නේ
තමන්ගේ විදර්ශනා පුහුණුවත් එක්ක සිහියෙන් ඉඳලා විදර්ශනාව පුහුණු වෙනවත් එක්කම මොකද වෙන්නේ? කොටසින් කොටස කොටසින් කොටස ගැලවෙනවා. ඊළඟට සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ මුළුන් මුලින් උපුටා දානවා. තමන්ගේ තියෙන කෙලෙස් මුලින් ඉවත් කරලා දානවා. අන්න ඒක සිද්ධ කරන්න වෙන්නේ අර අපි කිව්වා වගේ සම්මා දිට්ඨිය ඇති වුණාට පස්සේ, සෝතාපන්න වුණාට පස්සේ. සෝතාපන්න වෙද්දී තමයි අපි කියන්නේ විකම්මන ප්‍රහාණය, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන කොටස් තුන අපි ඉවත් කරගන්නවා. අපේ තියෙන අපි කියන්නේ ශ්‍රවණයෙන් අහලා හිතලා චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා භාවිතයෙන් අහලා ශ්‍රුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා කියන කොටස් තුන පුහුණු කරලා අපිට පුළුවන් අර සම්මාදිටිය කියන ගොඩනගා ගන්න. දැ සමාධි භාවනාවක් වඩන වෙලාවට ඇත්තරම් පංච නීවරණ යටපත් වෙනවනේ. එතකොට ඒක විදපතාම වගේ කළ යුතුද, නැත්නම් ආයේ 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 ඇති වෙන්න ඉඩ තියෙනවද ඒව මතුවෙන්න? ඔව්, සමත භාවනාවක් කරනවා නම් අපි කරුණු හතරක් නිසා සමාධිය නැති වෙනවා. කම්මාරාමතා, ක්‍රියාකාරකම් වැඩි වුණොත්, නැත්නම් සමහර කියන කාමාරාමතා, කාමයන්ට ගිජු වුණොත්, බස්සාරාමතා, නිතර නිතර කතා කරන සුළු බව තියෙනවනම්, නිද්‍රාශීලිතහ, නිතර නිතර නිදාගන්න සුළු බව තියෙනවනම්, සංගිනිකාරාමතා, කල්ලි ගැහිලා ගැන්සි ගැහිලා කට්ටිය රොක් වෙලා ඉඳගෙන අපි කියන්නේ සතර සාමිච්චියේ දිනවනම් අපි සමාධිය කියන එක කැඩෙනවා. ඒ කියන්නේ සමත සමාධිය කියන එක, ධ්‍යාන කියන එක පිරිහෙනවා. ඒතර ධ්‍යාන වඩන්න ඕන නම් දිගටම 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 ওই කරුණු හතරෙන් අයින් වෙලා තමන්ට සිද්ධ වෙනවා දිගටම ධ්‍යාන පුහුණු කරගෙන යන ලෞකික ධ්‍යාන. ලෞකික ධ්‍යාන පුහුණු කරනවා කියන්නේ අර ජීවිත කාලෙම උනත් කරන්න වෙනවා. හැබැයි උඩරෙම ලැබෙන්නේ බ්‍රහ්ම ලෝක යන විතරයි. හැබැයි අපිට පුළුවන් වුණොත් පිහිය මෝහත් කරනවා වගේ අර අපේ අවශ්‍ය ප්‍රමාණයට සමතය කරගෙන එතනින් එහාට මේ දෘෂ්ටිවාදී වීම කඩා ගන්න විදර්ශනාව ඇතුලේ අපි කියන්නේ අපේ ඔළුවේ තියෙන මේ සක්කාය දිට්ඨිය කඩා ගන්න අවශ්‍ය වෙන ඒ වැඩපිළිවෙල කරගන්න. එතකොට අපිට පුළුවන් ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න. ඒක තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. එතකොට සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා සමහර අය තර්ක කරන්නේ. එතනදී සෝතාපන්න වෙන්න භාවනාව කියන්නේ සමත භාවනාව අත්‍යවශ්‍ය නැහැ. තෙරුවන් සරණයි අපේ හැමදෙරණේ. තෙරුවන් සරණයි. අපේ හැමදෙරුනේ දැන් අපිට ත්‍රිලක්ෂණය පිළිබඳව අපේ ජීවිත අත්දැකීම් තුළ මූලික අවබෝධයක් ලැබුණට පස්සේ සතර සතිපට්ඨාන, ඒ කියන්නේ විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරුවට පස්සේ අපිට ඇත්තටම ත්‍රිලක්ෂණය යම්කිසි මට්ටමකට හොදහැටි අවබෝධ වෙන තත්ත්වයකට පත් වෙනවනේ. ඊට පස්සේ අපේ හැමදෙරුනේ පටිච්ච සමුප්පාදයට අනුව අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනදී අපිට මේ සියලුම සංස්කාරයන් ගොඩනැගෙන්නේ මේ අවිද්‍යාව කියන, ඒ කියන්නේ මේ අපි ඇස කියන මූලික සිද්ධාන්තයේ ඉඳලා ලෝභ ද්වේෂ මෝහ මූලික කරගෙන ඇතිවන සිතිවිලි ප්‍රවාහය අනුවනේ අපි හඳුරුවන්නේ. එතකොට එතනට අවබෝධයක් ලැබුණාම මේ යෝනිසෝ මනසිකාරය ආයාසයකින් තොරව අංගයක් හැටියට පිහිටනවාද අපි හඳුරුවන්නේ? හරි, මට තේරුණා කියපු එක. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මුලදී අපි ට්‍රැක් එකට දාගන්න ඕන එක. අපි හිතලා සමහර වෙලාවට අපි ඩ්‍රයිව් කරන වාහනය පදවන්න පුරුදු වෙන කෙනෙක් ටිකක් හිතලා තමයි ගිය දාන්නේ. ගිය අපිටම ඔටෝ එකක් නෙමෙයි මැනුවල් වාහනයක් කියලා. එතකොට එයා හිතලා තමයි ගිය එක 2 3 4 ඔහොම දාලා පුරුදු වෙනවා. ටික කාලයක් අපි යනකම් පොඩ්ඩක් ක්ලච් මාරු වෙනවා, ගිය ඇක්සලරේටරේ මාරු වෙනවා, බ්‍රේක් එක මාරු වෙනවා, ඔබ වරදිනවා, ඔබ නේව අමතක වෙනවා. එහෙම තමයි ටික 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 පුරුදු වෙනවා. හැබැයි ඔක අවුරුද්දක් විතර හොඳට පැද්දට පස්සේ වාහනේ ආයි හිත හිත ගිය දාන්න ඕනේ නැහැ. හිත හිත බ්‍රේක් එක ක්ලච් එක ඒව මාරු වෙන්නේ නැහැ. නික નિરાයාසයෙන් කිසිම දෙයක් නැතුව කතා කර කර කිසිම ගැටලුවක් නැතුව එයාට යන්න පුළුවන් වාහනේ පදවගෙන. අන්න යෝනිසෝ මානසිකාරයත් ඒ වගේ තමයි. යෝනිසෝ මානසිකාරය අපි පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා ගිහාම යම් තැනකදී අර උපාසකම පැහැදිලි කරා වගේ අන්නේ සිද්ධාන්තයේ දුගන්නන ඔන්න ඔය වගේ තැනකදී ඒක ස්වභාවිකව සිද්ධ වෙන පටන් ගන්නවා. ඒ ස්වභාවිකව සිද්ධ වෙන පටන් ගැනීමට අපි කියනවා මාර්ගඵල කියලා. එතන මාර්ගඵල ලැබීමේදී ස්වභාවිකවම ඒක සිද්ධ වෙන්න පටන් ගන්නවා.
හැබැයි අපි දන්න ඕන දැනගන්න ඕන දෙයක් තියෙනවා, මානසිකාර කියන එක නිරායාසයෙන් අපේ හිතේ හැම කෙනෙක්ගේම, පෘථග්ජන වුණත් ලෝකෝත්තර වුණත් හැම කෙනා ගාව මානසිකාරය කියන එක වැඩ කරනවා. මානසිකාරය කියන්නේ යොමු වෙනවා, යොමු කරනවා කියන එක. හැබැයි ඒක හැමතිස්සෙම අපි අයෝනිසෝ මානසිකාර සම්මාදිට්ඨියෙන් තොරව තමයි යොමු වෙන්නේ. සම්මාදිට්ඨියත් සමග යොමු වෙනවා නම් අපි ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. සම්මාදිට්ඨිය තමයි මේ හැම එකක්ම කන්වර්ට් කරන්නේ, අපි කියන්නේ ලෝකෝත්තර පැත්ත. ලෞකික ඉඳන් ලෝකෝත්තර වෙන්න තියෙන අපි කියන්නේ පාලම තමයි සම්මාදිට්ඨිය. ලෞකික ජීවිතයේ සියලුම දේවල් ලෝකෝත්තර වෙනවා සම්මාදිට්ඨියෙන් හිටියෝ. සම්මාදිට්ඨිය ඇතුලේ අපි හිතමු ලෞකික ලිංගිකත්වය සම්මාදිට්ඨියෙන් හිටියොත් ලෝකෝත්තර භාවය බවට පත් වෙනවා. ඒක මම උදාහරණයක් විදිහට පෙන්නුවේ. ඒ කියන්නේ රාගසිතක් වුණත් ඒක ලෝකෝත්තර භාවයට පත් වෙනවා සම්මාදිට්ඨියෙන් යුක්තව කෙනෙක් හිටියොත්. සම්මාදිට්ඨියත් එක්ක සිහිය කියන එක හැදුනහම එයාට අකුසල් කියන ඒවා කුසල් බවට පත් වෙනවා. එතකොට අපි හාමුදුරුවනේ ඒ වාගේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ආයාසයකින් තොරව එහෙම අංගයක් හැටියට පිහිටපුවාම හිතේ විසිරෙන ගතිය නැති බව තමන්ට තේරෙන්න ඕනේ නේද අපි හාමුදුරුවනේ? ඒ කියන්නේ ඒක දැනෙනව නේද තමන්ගේ සිත විසිරෙන්නේ නැති බව? ඒක මෙහෙමයි පසුම එක එක්කෙනාගේ පුහුණුව මත, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය පිහිටපු මත පමණින් විසිරීම කියන එක නැති වෙන්නේ. සමහර කෙනෙක්ගේ යෝනිසෝ මනසිකාරය තිබිලා විසිරෙන ගතිය තියෙනවා. මොකද එයාගේ ස්වභාවිකව විසිරීම වැඩි. තව කෙනෙක්ගේ යෝනිසෝ මනසිකාරයක් නැතුව වුණත් විසිරෙන්නේ නැහැ. ඒතර විසිරීම කියන එක හිතේ තියෙන සෙලවීම, කැළඹීම, අපි කියන උද්ධච්ච කියන එක, උද්ධච්ච ස්වභාවය හැමතිස්සෙම යෝනිසෝ මනසිකාරයට සාපේක්ෂ නැහැ. එයාගේ තියෙන කාමච්ඡන්දයට සාපේක්ෂයි. එක එක්කෙනාගේ කාමයන් සොයන ඇලීම වැඩි නම් සමහර පුද්ගලයෝ වෙනවා ඇලීම අධිකයි. සමහර පුද්ගලයෝ වෙනවා එච්චර ඇලීමක් නැහැ. එයාගාව ලොකු ලෝකෙ ගැන ඇලීමක් නැහැ. සමහර තරහ, අපි කියන්නේ ද්වේෂ්ඨත්ව කියලා කියන්නේ තරහෙන් ඉන්න අය ඉන්නවා. ඒතර ඒගොල්ලෝ ඇලීමකට වඩා ගැටීම තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ චරිත මත එක එක්කෙනා පුද්ගලයාගේ පුහුණුව මත, සසරේ පුරුදු මත ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි යෝනිසෝ මානසිකාරයේදී යම් ප්‍රමාණයක් සිතේ විසිරීම අඩු වෙනවා. හැබැයි අපිට කියන්න බෑ යෝනිසෝ මානසිකාරය ස්වභාවික වුණා කියලා එයාගේ විසිරීම නැහැ කියලා. මොකද සෝතාපන්න වෙච්ච කෙනාගේ හිත විසිරෙන පුළුවන්. අපි කියන්නේ සෑහෙන විසිරලා නිකන් අපි මුලා වෙන මට්ටමට විසිරෙන්නේ නැති වුණාට යම් අපි කියන්නේ යම් ප්‍රමාණයකට සැලකිය යුතු මට්ටමකින් විසිරෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා සෝතාපන්න වුණාට. මිනිස්සු ඔය ලක්ෂණ ඔක්කොම තියෙනවා. ඊටත් වැඩිය තියෙන්නත් පුළුවන්. ඒකල ගොඩාක් සෝෂල් වර්ක් කරනවා, දුප්පත් මිනිස්සුන්ට කන්න දෙනවා, ඒ ඔක්කොම කරනවා. ඉතින් මට සමහරවිට හිතෙනවා හාමුදුරනේ ඒ කියන්නේ ඒගොල්ලෝ බුද්ධ ධර්ම ගැන අහලවත් නැහැ, එහෙම කිසි කරන්නේ නැහැ. හොඳට ජීවත් වෙනවා, හොඳට සන්තෝෂෙන් හොඳ අවුලාදාගෙන හොඳට ජීවත් වෙනවා. ඉතින් මට සමහරවිට හිතෙනවා මේගොල්ලෝ ඇත්තටම සෝවාන් වෙන්න පුළුවන්ද කියලා. ඔව් සෝවන් වෙන්න පුළුවන්. මොකද බුද්ධ කාලේ කෝටියක් විතර සෝවන් වෙලා තියෙනවා. අපි ඒ කතාන්දර ගත්තාම කෝටියකට ආසන්න ප්‍රමාණයක් සෝවන් වෙලා ඉන්නවා, ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ රහත්තු නැහැනේ හැමෝම. එතකොට ඒගොල්ලෝ සසරේ ගමන් කරනවා. සෝතාපන්න වෙච්ච කෙනෙක් සත්තුක්ඛංස පරම ආත්ම භාව හතක් කියන සෝතාපන්න අය ඉන්නවා. එතකොට ආත්ම භාව හතක් එයා ආවොත් එහෙම එක දිගට එක දිගට එක දිගට මනුෂ්‍ය ආත්ම භාව හතක් හෝ දිව්‍ය ආත්ම භාවයක් හරි කොහේ හරි ගිහිල්ලා ආවොත් එහෙම. ඉතින් මේ කාලේ සෝතාපන්න වෙච්ච ජාත සෝතාපන්න උපදිනකොටම සෝතාපන්න වෙච්ච අය ඕන තරම් ඉන්න පුළුවන්. ඉතින් එයා වෙන ආගමක ඇඳුම් ඇඳගෙන වෙන ආගමක් පරිසරය කරගෙන හැබැයි අතුලාන්තයෙන් බුද්ධ ස්වභාවය ගැන තේරුම් අරගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. වැඩියම තේරෙන එකක් තමයි හාමුදුරනේ ඒගොල්ලන්ගේ දෘෂ්ටි සංකල්ප ගොඩාක් අඩු වෙනවා. ඒක කරිය කියන්නේ අමරිකාවෙන් බැලුවම ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්නේ නැහැ ඊය කවුද සංස්කෘතිය මොකද්ද රෞද කිසිම සංකල්ප. ඒ සංකල්ප නැතුව නිකන් තමයි ඒ කියන්නේ ෆ්‍රීලි, ඒ කියන්නේ ෆ්‍රීඩම් වගේ නිකන් සන්තෝෂෙන් ජීවත් වෙනවා තමන්ගේ වැඩක් කරගෙන.
මයි හොඳට හොඳ 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 ජීවිතයක් ගත කරනවා. ඉතින් මට නිතරම කියනවා අනේ අනේ මේක මේගොල්ලෝ බුදුහාමුදුරුවෝ දැකලවත් නෑ ආලවත් නෑ මේ එහෙම වෙන්න පුළුවන්. නැත්තම් මෙහෙමත් තියෙනවා, සෝතාපන්න නොවුනට ඒ වගේ නිදහස්ව ජීවත් වෙන ක්‍රම ඒගොල්ලෝ තේරුම් අරන් ඉන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලෙන් කියන්නේ නැහැ එයා සෝවාන් වෙලා කියලා. සෝවාන් නොවිලා වෙන්න පුළුවන්. හැබැයි එයා මේ වැඩි ඔළුවට ගන්න නැති, දෘෂ්ටි දා ගන්න නැති කෙනෙක් බවට පත් වෙලා ඉන්න පුළුවන්. හැබැයි සෝතාපන්න ඵලය කියන එක ඊට වඩා ටිකක් සංකීර්ණයි. ඒක ඇතුලේ එයාගේ අර අපි කියන්නේ විෂයාකාරක සක්කාය දිට්ඨිය බිඳ වැටලා තියෙන්න ඕනේ. ඒක ටුට්ටක් එහාට ගිහලා සංකීර්ණ කතාවකුත් ඔගස්සේ තියෙනවා. සෝතාපන්න කියන්නේ මනුෂ්‍යයන්ගේ තුල පිහිටින ස්වභාවයක් තමයි. මට තේරෙන විදිහට ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ ධර්මදේශනා කරන කාට මේක ඒ පැත්තට ඒක ඒ පාරේ යන්න පුළුවන් විතර තමයි මේ මේ හදලා දුන්නේ. ඉතින් එහෙම එහෙම ඉතින් ඒක කාට කරන්න පුළුවන් විදිහකට පාර හදලා දුන්නා. ඒකෙන් ඒක කාට ප්‍රයෝජනක් විදිහට ඒක හදලා මට තේරෙනවා ගොඩක්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ සංකල්ප අඩුයි, දෘෂ්ටි අඩුයි. ඒක හොඳ කතාවක්. දැන් මම මේ මම සූත්‍ර ටික බලාගෙන යනකොට ඒ සූත්‍රයක තියෙන එක මිනිසෙක් මේ බුදුහාමුදුරුවෝට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ මම ඇතුණාවන කෙනෙක්. මම මේ ඇතුණාවන ගියාම ඒ ඇතුණාවන තොටුපළට එනවලු රජුරුවන්ගේ ඒක දියණිවරු, ඒ වගේම රජ රජ රජමාලිගාවේ වැඩ කරන අය ඇවිල්ලා කාන්තාව උනානවලු. ඉතින් ඇතාවුල්ට නැගිනවලු, ඇතාව අත ගන්නවලු. ඉතින් මට එතන ඉන්නකොට නහයට දැනෙනවලු ඔවුන්ගේ සුවඳ, මහණෙන සුවඳ. එතන විස්තර කරන බුදුහාමුදුරන්ට මට ඒගොල්ලෝන්ගේ සුවඳ දැනෙනවලු. ඉතින් ස්වාමිනි මම ඔබ වහන්සේ හොයාගෙන ආවේ, මට බයයි මගේ අතින් ඒ අයට වැරද්දක් වෙයිද, මගේ අතින් යම්කිසි නරකක් වෙයිද, මට ඒක බයයි, ඒක නිසා මම ඔබ වහන්සේ ගාවට ආවේ කියලා ඒ මිනිස්සේ බුදුහාමුදුරන්ට කියනවා. බුදුහාමුදුරු කියනවා, ඔබ කොච්චර දියුණු කෙනෙක්ද, ඔබ කොච්චර يعني ගිහි ජීවිතය කියන එක මහා කරදරයක් තමයි, ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරන්න ඔබ අකමැති නා. හැබැයි ඔබ ඒ සිහිය, ඒ කියන්නේ ඒ තමන්ගේ වැරද්දක්, තමන් වැරද්දක් බව දක්කනේ, ඒ කියන්නේ කරන්න කලින් තමන්ගේ අතින් මේක වෙයි කියලා එයා තේරුම් ගත්තා. බුදුහාමුදුරුවෝ එයාව අගය කරනවා, එයාට පැහැදිලි කරනවා ඔබ ගාව ඔය තියෙන සිහිය තව වර්ධනය කරගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් එහෙම තමයි, මිනිස්සු ඉන්නවා එක එක විදිහට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. හැබැයි එයාගේ ඇතුලේ තියෙන මේක වැරද්දක්, මේක තව ඉස්සරහට ගියොත් අමාරු වෙටෙනවා කියලා බුදුහාමර ඒ වගේ චරිත වලට පවා හරියට ධර්මය පැහැදිලි කරලා දීලා තියෙනවා. තව ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ, දැන් අපිට එදිනෙදා ජීවිතයේදී විවිධ ක්‍රියාකාරකම් අපි කරනවානේ. එතකොට ඒ විවිධ ක්‍රියාකාරකම් වලදී අපි කොහොමද මේ ඒ ක්‍රියාකාරකම් සම්මා දිට්ඨියට හරව ගන්න? කොහොමද අපි එහෙම එකක් තියෙනවා අපිට එදිනෙදා ජීවිතයේ සම්මාදිට්ඨියට පත් කරගන්න බැහැ. අපි සම්මාදිට්ඨිය කියන එක වෙනම ගොඩනගා ගන්නවා. අපි සම්මාදිට්ඨිය කියන එක ශ්‍රුතමය ප්‍රඥාවෙන්, චින්තාමය ප්‍රඥාවෙන්, භාවනාමය ප්‍රඥාවෙන් අහලා හිතලා කරලා අපි සම්මාදිට්ඨිය ගොඩනගා ගන්නවා. ඒ කියන්නේ කිසිම දෘෂ්ටියක් නැති බව. සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියන ස්වාමීනි කුමක්ද සම්මාදිට්ඨිය කියලා බුදුහාමුදුරන්ගෙන් අහනවා එක හාමුදුරුවෝ කෙනෙක්. එතකොට කියනවා කෙනෙක් මේ අස්තිත්වය, මේ සියලු දේවල් තියෙනවා කියන අදහසින් යුක්තව ඉන්නවා නම් එයා සම්මාදිට්ඨිය නැහැ. සියලු දේවල් නැහැ කියන දෘෂ්ටියෙන් ඉන්නවා නම් ඒත් සම්මාදිට්ඨිය නැහැ. කාට හරි පුළුවන් වුණොත් මේ දෙකෙන් අයින් වෙලා මධ්‍යස්ථ චින්තනයක් ගොඩනගා ගන්න, මැදිහත් සිතක් ගොඩනගා ගන්න, අන්න එයා සැබවින්ම සම්මාදිට්ඨිය ලැබපු කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට මේ සම්මාදිට්ඨිය කියන එක අපිට එදිනදා ජීවිතේ ගොඩනගා ගන්න බෑ. සම්මාදිට්ඨිය අපි වෙනම ගොඩනගා ගැනීම තුළ එදිනදා ජීවිතය ඇතුළේදීත් අපිට සම්මාදිට්ඨිය කියන එක පිහිටන්න පටන් ගන්නවා. ඒක ඇතුළේ සම්මා වාචා, කම්මන්ත, ආජීව වායාම ඉතුරු ටික ගොඩනගෙනවා. දැන් සම්මාදිට්ඨිය අනිවාර්යයෙන්ම බුද්ධ ශ්‍රාවකයෙක් විදිහට අපිට ශ්‍රුතමේ ප්‍රඥා අහලා ලබන්න මොකද උපතින්ම සෝතාපන්න වෙලා නැත්නම් අපි රහත් බලයේ පැත්තට යන, බුද්ධත්වයේ පැත්තට නෙමෙයි රහත් බව පැත්තට අපි යනවා නම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයෙක්ගෙන්
හරියට ශ්‍රවණය කරලා ශ්‍රවණය ඇතුළේ සෝතාපන්නේ මේ සම්මාදිට්ඨිය කියන ගොල්නගා ගන්න ඕනේ. ඒතර උපාසකම්මට මේ බණ අහනකොට දැන් මම කියන වචනයක් පාසා ඔබ තුළ ගොඩනැගෙන්නේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය හරි පියෝ කරගත්තොත් ඒක හරි අපි කියන පැටලිලි සහගත නැති නිර්වල තත්ත්වයක් කරගත්තොත් අන්නේ සම්මාදිට්ඨිය කියන එක ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ සම්මාදිට්ඨිය ගොඩනැගුණොත් ඒ ගොඩනැගීම ඇතුලේ ඒ කෙනෙක්ට පුළුවන් සෝතාපන්න භාවයට පත් වෙන්න. බුදුහාමුදුරු දේශනා කරනවා කෙනෙක් සම්මාදිට්ඨියට පත් වුණොත් එයා මිය යන්නේ නැහැ සෝතාපන්න වෙන්නේ නැතුව. අනිවාර්යයෙන්ම සෝතාපන්න වෙලා තමයි මිය යන්නේ. එහෙනම් සම්මාදිට්ඨිය කියන එක එච්චරට ප්‍රබලයි. හැබැයි අපිට ඒක පරිපූර්ණ වශයෙන් කරගන්න එදිනෙදා ජීවිතයේ ඇතුලේ විතරක් බෑ. අපිට සිද්ධ වෙනවා අර මම කිව්වා වගේ ගුරුවරයෙක් ඇසුරු කරලා ගුරුවරු ඇසුරු කරලා සත්පුරුෂ සංසේවනයේ ඇතුලේ ඒක ගොඩනගා ගන්න අපි තුල. එමයි අද මෙතන රැස් කරන්නේ. අතර අසරණයි. තව අහන්න ප්‍රශ්න? අපිට තව පැය භාගයක් විතර පුළුවන් සාකච්ඡාව ගෙනියන්න. තේරුවන් සරණයි. දැන් සක්කාය දිට්ඨිය නැති කර ගන්නවා කියනකොට ඒ කියන්නේ මමය මගේය කියන හැඟීම මේ ඇත්තටම අර ගොඩක් ඒවට බාහිර දේවල් වලට අයින් කරගන්න පුළුවන්. ඒත් ස්වාමීන් වහන්සේ දැන් මට තව ටිකක් දැන් මම ජීවත් වෙනකම් මම ජීවත් වෙන්න ඕනේ මගේ දේවල් තව ටිකක් කල් මට තියාගන්න ඕනේ කියලා පොඩ්ඩක් ප්‍රවේශම් කරගෙන දැන් මිල මුදල් උනත් මේ ආශාවම නෙමෙයි මගේ පැවිද්ද සඳහා මම මේවා තබා ගත යුතුයි මේ දේවල් කියලා එහෙම හැඟීමක් අනිවාර්යෙන් මේක අහක් කරන්න බෑනේ. ඉතින් මේ කියන්නේ තණ්හාවකටවත් නෙවෙයි. ඒක තණ්හාවක්ද ඒකකොට? උපාසකම්මට පුළුවන් ඔය ඔක්කොම ගෙදර තියෙන ඒවායි තමන්ගේ වටපිටාවේ තියෙන ඔක්කොම තියාගන්න. කිසිම දෙයක් අයින් කරන්නේ නැතුව සක්කාය දිට්ඨියත් අයින් කරගන්න. ඒකට ක්‍රමය තමයි උපාසකම්මගේ ඔය ඔක්කොම භෞතික දේවල් ටික තියාගෙන හිත කියන එක ගැන මමත්වේ අයින් කරන්න. හිත පිළිබඳව තියෙන මමත්වේ මගේ හිත කියන එක අතහරින්න. හැබැයි ඉතින් ඒක කරගත්තොත් එහෙම අර ටික ඕන වෙන්නේ නැහැ. සක්කාය කියලා කියන්නේ සුඛාය. සක්කාය කියලා සූත්‍රයක් තියෙනවා. සක්කාය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට රූපය පිළිබඳව මම මගේ ආත්මය කියන දෘෂ්ටිය වේදනාව සංඥාව සංකාර විඥාන. ඒතර රූපය කියලා කියද්දී මගේ ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්ද, නහයට, දිවට, ඇඟට දැනෙන මේ බාහිරින් එන අරමුණ මගේ කරගන්න එක. වේදනාව ඒ අරමුණ ඔස්සේ වින්දනය මගේ කරගන්න එක. සංඥාව ඒ වින්දනය ඇතුළේ සංජානනය සංඥාකරණ එක මගේ කරගන්න එක. සංඥාව ඇතුළේ සංඛාර මා විසින් ගොඩනගෙන දේවල් ටික මා විසින් ගොඩනගෙන සිතුවිලි වචන ක්‍රියා මගේ කරගන්න එක. විඥානය මම මගේ කරගන්න එක. මම කියලා ගොඩනගාගත්ත පර්සනැලිටි එක, මං කියලා ගොඩනගාගත්ත පෞරුෂය, මම විසින් පුංචි කාලේ දා මේ වෙනකන් සසර කාලාන්තරය ගොඩනගාගත්ත මගේ අනන්‍ය වූ ස්වභාවය මගේ කරගන්න එක. ඔන්න ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහමයි සක්කාය කියන්නේ. ඒක දෘෂ්ටි වශයෙන් ගන්නවා කියලා කියන්නේ නිච්ච සුඛ අත්ථ කියන දෘෂ්ටි වශයෙන් ගත්තොත් එහෙම සක්කාය දිට්ඨි කියලා කියනවා. ඒතර ඒක තමයි තියරි එක. ඒතර උපාසකම්මට අතහරින්න ඕන වෙන්නේ මේ gedara තියෙන මිල මුදල්වත් තමන්ගේ අපි කියමු රිටයර්මන්ට් ප්ලෑන් එක, තමන්ගේ මේ විශ්‍රාමික ජීවිතයට අවශ්‍ය වෙන මූලික දේවල්. අපි හිතමු මොකක් හරි ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙනවා නම් ඒක අයින් කරන්න කියනවන්නේ නෙවෙයි මේ. අපි මේ කියන්න උත්සාහ කරන්නේ ඒ සියලු දේවල් මේ ඇහැට පේන රූපය මේ මගේ රූපය, මේක නිත්‍යයි, මේක සැපයි, මේක ආත්මයි. ඒ කියන්නේ මේක හටගෙන නිරුද්ධ වෙන එකක් නෙවෙයි, මේක දිගටම තියෙන එකක්, මේක ඇත්තටම පවතින, මේක මුලාවක් නෙවෙයි, මේක ඇතුලේ මම කැමති විදිහට මේක තියාගන්න පුළුවන්, මා කැමතිසේ පවත්වා ගත හැකි එකක් කියලා රූපය ගැන හිතනවා නම් අනසක්කාය දිට්ඨිය තියෙනවා. ඒක ගොඩනැගිලා නම් ඒක කඩා ගන්න ඕනේ. වේදනාව මම විඳින එක මං කැමති විදිහට තියනවා කියලා හිතනවා නම් ඒක ඇතුලේ සක්කාය දිට්ඨිය තියෙනවා. මම සංඥාව මම ගොඩනගා ගන්න මගේ මතකයන් ඔස්සේ අපි කියන්නේ සලකුණු කිරීම මම මගේ කියලා හිතනවා නම් කැමති විදිහට තියා ගන්න පුළුවන් කියලා හිතනවා නම් අන සක්කාය දිටි තියෙනවා.
මම විසින් ගොඩනගෙන සිතුවිලි වචන ක්‍රියා මගේ කියලා හිතනවා නම් මං කැමති විදිහට තියාගන්න පුළුවන් කියලා හිතනවා නම් අන්න එතන සක්කාය දිට්ඨිය තියෙනවා. මාතල ගොඩනගාගත්තේ මමත්වය, මගේ පුංචි කාලේ ඉඳන් තියෙන හැකියාවන් හුරු පුරුදු, ඒ වගේම මම කියලා මා විසින් ගොඩනගාගත්ත මගේ පෞරුෂත්වය මගේ කියලා හිතනවා නම් මං කැමති විදිහට තියාගන්න පුළුවන් කියලා හිතනවා නම් අන්න සක්කාය දිට්ඨිය තියෙනවා. ඉතින් ඒක කඩා ගන්න තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ කර කර ක්‍රම ශිල්ප. ඒකට හොඳම ක්‍රම ශිල්පය තමයි හොඳ වයින් අහගන්නේ. හොඳට අහගන්න ඕනේ, කනට කන රත් වෙන්න අහගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ මුලාව, මේකේ බොරුව, මේකේ තියෙන වැඩක් නැති එක කන රත් වෙන්න හොඳට අහගන්න ඕනේ. ඊට පස්සේ ඒක ගැන කල්පනා කරන්න ඕනේ. ඇත්ත නේද මේ කියන්නේ? මේක මෙහෙමද? ඇත්තටම මේ කියන කතාව හරිද? චින්තාමය ප්‍රඥා. ඊට පස්සේ අපි පරික්ෂා කරලා බලනවා, ජීවිතේ දිහා බලනවා, සිත දිහා බලනවා, බාහිර දේවල් දිහා බලනවා, භාවිතා කරලා බලනවා මේක ඇත්තද, මේ කියන කතාව ඇත්තද කියලා. අන්න අහලා හිතලා කරලා අපිට පුළුවන් සක්කාය දිට්ඨිය කඩා ගන්න. එතකොට උපාසකම්මට ඔය මේ තියෙන ෆික්ස් ඩිපොසිට් අරම මේ කඩනවා, තමන් ගාව තියෙන මූලික දේවල් ටික අයින් කර ගන්න උවමනාවක්වත් එන්නේ නැහැ, ඒවා තියා ගන්න උවමනාව වෙන්නේත් නැහැ. ඇහුනේ නැහැ මේ මාර්ගය. දැන් අපි කල පරිශ්‍රම කියන එක, එතකොට ලෝභය කියන එක වෙන. ඔව්, අර පරිශ්‍රමයි ලෝභය දෙකක්නේ. එතකොට මේ ආසාව කියන එක මනින්න මම ක්‍රම තුනක් පැහැදිලි කරනවා. ඔව්, උපාසකම්ම ගාව තියෙන්නේ අර පිරිමැස් මද්ද ආසාවද්ද කියලා බලන්න පුළුවන් ක්‍රම තුනක්. පළවෙනි එක තමයි උපාසකම්මට ඒ දේ පිළිබඳව පාලනය කරන්න, ඒ කියන්නේ ඒක තියාගන්න, ඒක මම හිතන විදිහට පවත්ව ගන්න උවමනාවක් තියෙනවා නම් අන්න ආසාවක් තියෙනවා. ඒ වගේම මම හිතන විදිහට තියෙන්නේ නැති වෙනකොට මේ තරහක් එනවා නම් අන්න එතනදී ආසාවක් තියෙනවා. මං හිතන විදිහට තියෙනවා, ඒ වගේම මට අහිමි වෙයි කියලා බයක් එනවා නම් අන්න ආසාව තියෙනවා. අන්න ආසාව තියෙනවා කියලා අඳුන ගන්න ක්‍රම තුනක්. පළවෙනි එක මං හිතන විදිහට තියාගන්න හදන එක, මං හිතන විදිහට තියාගන්න ගිහිල්ලා ඒක තියෙන්නේ නැති වෙනකොට තරහක් ඇති කරගන්න එක, ඒ වගේම අහිමි වෙයි කියලා බයක් එන එක. මෙන්න මේ තුන තියෙනවා නම් ආසාවක් තියෙන්නේ. නැත්තම් අනිත් අරපරිමැස්ම කියන එක වෙනම කතාවක්. නැති වෙයි කියලා බයක් තියෙනවා නම් පාලනය කරන්න යනවා නම් උනාට වඩා පාලනය වෙන්නේ නැති වෙනකොට තරහ යනවා නම් උපාස ගම්ම ගාව තියෙන අරපරිමැස්මක් නෙවෙයි, තෘෂ්ණාවක් තමයි තියෙන්නේ, ආසාවක් තමයි තියෙන්නේ. එහෙමයි චාර්ණ සතිරුවන් සරණයි. හරි, තෙරුවන් සරණයි. අපි හාමුදුරනේ, මම අතිඋතුම් භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සියලු මහරහතුන් වහන්සේලාගේ ඒ අහපු ධර්ම දේශනා තුළින් අහපු දේ අධ්‍යයනය කරලා බලපුවාම මම අවසානයට බැලුවා උන්වහන්සේලා යම් කිසි දෙයක් ඉතුරු කරගත්තද කියලා. ඒ කියන්නේ සියලු දේ මිදුණා, සියලු දේ අත්හැරියා කියන තැනදී මම කල්පනා කළ බැලුවේ උන්වහන්සේලා ළඟ මොනවා හරි දෙයක් රැඳුණාද කියලා. බලපුවාම අපේ හාමුදුරනේ මට තේරුණේ උන්වහන්සේලා ළඟ සියලුම දේ අත්හැරියා සතර බ්‍රහ්ම විහරණය රැකුණා නේද කියන එක. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණය. එතකොට ඒ ගුණයන්ද අපේ හාමුදුරුවනේ නාම රූප ධර්මතාවයන් තුලදී උන්වහන්සේලාගේ, ඒ කියන්නේ නාම ධර්මයන් ගැලපුණේ මේ සතරම බ්‍රහ්ම විහරණ එක්ක සමගද අපේ හාමුදුරුවනේ? ඒ කියන්නේ පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාර උන්වහන්සේලාගේ, ඒ කියන්නේ සමාධිගත මොහොතේ හෝ ඉන් බාහිරව හෝ උන්වහන්සේලාගේ ඒ නාම ධර්මතාවයන් වල ෆවුන්ඩ්, ඒ කියන්නේ අතිවාරම වුණේ මේ සතර මහා බ්‍රහ්ම විහරණයන් අපේ හාමුදුරුවනේ? ඒක මෙහෙම මම කියනනම් එතකොට නාම ධර්ම කියලා කියද්දී අපි මෙතන අනිත් අයට තේරුම් ගන්නත් එක්ක අපිට දෙයක් බලනකොට, ඇහෙනකොට, අපි සිතක් හදනකොට මේ භෞතිකය එක්ක තියෙන අපේ විඥානයේ තියෙන හැකියාවක්, ඒ කියන්නේ යොමු වෙනවා මානසිකාර පස්ස එකක් අල්ලගන්නවා, වේදනා කැමැත්ත කැමැත්ත දානවා, සංඥා ලකුණක් දානවා, චේතනා සකස් කරනවා, පස්ස මානසිකාර, පස්ස වේදනා, සංඥා, චේතනා. මෙන්න මේ පහ ගොඩනැගෙනකොට තමයි සිතක් පහළ වෙන්නේ. මේ සබ්බචිත්ත සාධාරණයි. රහත් උනත්, බුදු උනත්, අපිටත්, ඕනම කෙනෙක්ටත් මේ පහ සාධාරණයි. ඉතින් මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකනේ මං කිව්වේ විඥානයේ තියෙන හැකියාවන් ටික. හැබැයි විඥානයේ තියෙන තව හැකියාවන්.
ඒ තමයි ඊර්ෂ්‍යා කරන එක, මාන්‍ය ඇති කරගන්න එක, රාගය ඇති කරගන්න එක. ඔය විදිහට විඥානේ තියෙන තව මෝඩ හැකියාවන් අපි කියන අකුසල රාශි, අකුසල චෛතසික තියෙනවා. ඒ වගේම කුසල චෛතසික තියෙනවා, ප්‍රඥාව වගේ ඒවා තියෙනවා, ඒ සෝබන චෛතසික තියෙනවා. ඔය විදිහට චෛතසික වර්ග ගොඩක් තියෙනවා. එතන මේ විඥානේ ඇතුලේ තියෙන චෛතසික ඥානවන්ත කෙනෙක්ට පුළුවන් විඥානය ප්‍රඥාවක් බවට පත් කරන්න. එතන විඥානේ ප්‍රඥාව කියන චෛතසිකය වැඩිපුර 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 පුහුණු කරන්න පුහුණු කරන්න විඥානය කියන එක ඇතුලේ තියෙන අපි කියන්නේ මායූපමාච විඥාන, විඥානයේ මායාකාරයක් මැජික්කාරයක් අපිව මුලා කරන කෙනෙක් කියන සංකල්පය අයින් වෙලා විඥානයේ විසින් අපිට මඟ පෙන්වනවා, විඤ්ඤාණය අපේ පාර පෙන්වන කෙනා බවට පත් වෙනවා. එතකොට ඒක ඇතුලේ අපිව සමබර කරන්න අවශ්‍ය වෙන විඤ්ඤාණයේ තියෙනම ප්‍රධාන අවශ්‍යතා හතරක් තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මොකද ප්‍රඥාව කියන එක සමබර කරන්න ඕනේ, නැත්නම් ප්‍රඥාවෙන් අන්තයට ගියොත් එයා ගලක්, යකඩයක්, කිසිම තෙතමනයක් නැති කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රඥාව කියන එක සමබර කරන්න අනිවාර්යයෙන්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා තියෙන මේ කියන හතර ගොඩනැගෙන්න ඕනේ. ඒකයි මහා කරුණා, මහා ප්‍රඥා, මහා ප්‍රඥා, මහා කරුණා කියන දෙකක් දෙපැත්තෙන් ගොඩනැගෙන්නේ බුදුවරයෙකි. මහා ප්‍රඥාව විතරක් තියෙනවා නම් මේ ලෝකෙ ඔක්කොම පටවිය ආපු තේජෝ ආව වැඩන්නේ නැහැ, තැරලා දාන මේක වැඩන්නේ නැහැ කියලා හරිද? හැබැයි මහා කරුණා විතරක් තියෙනවා නම් හැම කෙනාගේම දුකේදී අනේ දුක් වෙනවා පව් කීකේ හිතෙනවා. මේ දෙක බැලන්ස් වුණාම තමයි බුද්ධත්වය කියන එක ලැබෙන්නේ. ඒ වගේ විඥානය ඇතුළේ තියෙන ප්‍රඥාව ඉස්මතු වෙනකොට අර සතර බ්‍රහ්ම විහරණවල තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, විශේෂයෙන් මෛත්‍රිය, කරුණාව කියන එකත් මේකට සමගාමී විදිහට යන්න ඕනේ. එතකොට රහත් වෙච්ච කෙනෙක්ට, බුදු වෙච්ච කෙනෙක්ට, අවබෝධය පරිපූර්ණ වෙච්ච කෙනෙක්ට ප්‍රඥාවට සාපේක්ෂව සතර බ්‍රහ්ම විහරණ පිහිටනවා කියන කතාව හරි. එතකොටනේ එහෙම එතකොටද අපි හාමුදුරුවනේ ඒ කියන්නේ සම්මුතිය සහ පරමාර්ථ වශයෙන් උන්වහන්සේලා ඒ කියන්නේ එක එක මධ්‍ය ලක්ෂණයක පිහිටන ඔව් ඒක නම් බැලන්ස් කරන්න එතන තමයි ඔව් ප්‍රඥාවෙන් පරමාර්ථය පෙන්නනවා, අර සතර බ්‍රහ්ම විහරණ වලින් කරුණාවෙන් සම්මුතිය පෙන්වනවා. ඒතර සම්මුති ලෝකයේ සත්වයාට කරුණාව ඇති කරගෙන ප්‍රඥාව ලෝකෝත්තර ඒවත් සම්මුතියෙන් එහා තියෙන පරමාර්ථ ලෝකයේ පිළිබඳව තේරුම් අරගෙන මේ දෙක බැලන්ස් කරන එක තමයි ඔය ටික එකතු වෙලා සිද්ධ කරන්නේ. බොහෝ මත්ත පින්ස් ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ තව අහන්න ප්‍රශ්න? අද කාලේ යනවා තේරෙන්නේ නැහැ, රටක් ගාලේ යනවා කාලේ. ඔක කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දැන් අපි ඇහැට අරමුණු වෙනවා, එහෙනම් ඇහැට පේනවා, කනට ඇසෙනවා, නහයට ගඳ සුවඳ දැනෙනවා. එතකොට ඒවට අපි ක්‍රියා කරනවා, හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවානේ. ඔව්. එතකොට ඒ හිතනකේදී මේ කොහොමද අපි අනාත්මයි කියලා දකින්නේ? ඒ කියන්නේ සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා. ඔව්. එතකොට මේ අනාත්මයි කියන එක අපිට එකපාරට සත්‍ය පුද්ගලෙක් නැහැ කිව්වොත් එතකොට නැහැ කියන කන්දයක්. දැන් අපි තියෙනවා කියන එකට සාපේක්ෂව නැහැ කියන උදාහරණයක් ගත්තොත් මම පන්දමක් අරන් කරකවනකොට රවුම තියෙනවා කියලා අපි කියනවා. දැන් කරකවනක නැවැත්තුවාම රවුම නැහැ කියලා කියනවා. ඒතර රවුම තිබිච්ච නිසානේ රවුම නැහැ කියන්නේ. හැබැයි තිබුණු රවුමක් නැත්තම් අපි කොහොමද කියන්නේ රවුමක් නැහැ කියලා? රවුමම මුලාවක් නම් රවුමක් කියලා එකක් තිබ්බේ නැත්තම් අපිට රවුමක් නැහැ කියලා කියන්න බෑ. මොකද රවුමක් තිබුණොත් තමයි නැහැ කියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලා එකක් අපි කියන්නේ සත්වයේ පුද්ගලයෙක් පැනවීමට හැකියාවක් නැහැ. මොකද පැනවීමට හැකියාවක් නැත්තේ මුලත් සත්වයෙක් හිටියේ නැහැ, අගත් සත්වයෙක් නැහැ, එහෙනම් මැදත් සත්වයෙක් නැහැ. එතකොට අනත්ත් සංඥා කියලා කියන්නේ අර්ථ දෙකකින් අනර්ථවත් නිසා අනත්ත් සංඥා කියලා කියනවා. ඒ වගේම අනත්ත් කියන එකේ තව අර්ථයක් තමයි මා කැමති විදිහට පවත්වා ගත නොහැකි, එබැවින් මම නෙවෙයි, මගේ නෙවෙයි, මට ආත්ම කරගන්න මා හිතන විදිහට තබා ගන්න හැකියාවක් නැහැ කියන එක තමයි මෙතනදී අනත් සංඥා කියලා කියන්නේ. එතකොට ඒක අපිට කොහොමත් පුරුදු කරගන්න පුළුවන් එක එකද? චුල්ලපන්දකවත් අනත් සංඥාවනේ පැහැදිලි වුණේ. චුල්ලපන්දකට බුදුහාමුදුරුවෝ සුදුරැති කෑල්ලක් අතර දීලා මෙහෙම පිරිමදින්න කිව්වා. රජෝහරණම් රජෝහරණම් පිරිසිදු කරනවා පිරිසිදු කරනවා කියලා මේක පොඩි කරන්න කිව්වා, පිරිමදින්න කිව්වා. චුල්ලපන්තක බැලුවා මේක පිරිසිදු කරන්න මන් ට්‍රයි කරාට පිරිසිදු වෙන්නේ නැහැ, ඒ වෙනුවට මේක අපිරිසිදු වෙනවා.
ඒ කියන්නේ මේ අතේ තියෙන රෙදි කෑල්ල මං හිතන විදියට තියෙන්නේ. මං කැමති විදියට තියාගන්න බෑ. මා වසඟයේ තියාගන්න බෑ. මට ඕන විදියට මට අයිති කරගන්න බෑ. එහෙනම් මේ රෙදි කෑල්ල වගේ තමයි මුළු ලෝකයත් මා හිතන විදියට තියාගන්න බෑ. රූපය, සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය, සිතුවිල්ල මේ කිසිවක් මා කැමතිසේ පවත්වාගත නොහැකි. එබැවින් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා අපිට තේරෙන පටන් ගත්තොත් අන්න අනාත්ම සංඥාව අපි ගාව ගොඩ නැගෙනවා. ඒක ඇතුළත තේරුණාද? තව මොකක් හරි අවශ්‍ය දේ එක තව ටිකක් පැහැදිලි කරගන්න. පැහැදිලි නේ? හරි, තේරුවා සර්. තව අහන්න අවස්ථාවක් තියෙනවා? අවසරයි අපේ හඳුරන්නේ. ඔව්. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් ගමනක් යනවා. මම අරමුණු ගන්න හැම වෙලාවෙම සිහියෙන් ඉඳලා ඒක දකිනවා. ඒක දුරු කරන්න උත්සාහ කරනවා, රාග, ද්වේෂ, මෝහ. ඉතින් මම මේ යන ගමන ඇත්තටම මගේ දැන් වයසත් එක්ක මට රෝගී තත්ත්වයක් ඇති වුණත් එන්න මට ඔය ගමන යන්න වෙන්නේ නෑ ආතුරුවනේ. ඒ කියන්නේ ඩිමෙන්ෂියා වගේ රෝගී තත්ත්වයක් ඇත්තයි මම දැකලා තියෙනවා. එතකොට මට ඕක ගැන මගේ හිත නිතරම වද කරනවා, මට මේ යන ගමන යන්න බැරුව යනවා නේද කියලා. මම යන ගමන හරිද කියලා ඔබ වහන්සේ ඉස්සර වෙලා කියන්න මට. යන ගමන ගැන මට කිව්වේ නෑනේ විස්තර. මම කිව්වේ මම අරමුණු ගන්නකොට සිහියෙන් ඉඳලා ඒක බැඳෙන්නේ නෑ, මම ඒක දුරු කරනවා. දුරු කරන්නේ කොහොමද? ඒකේ ස්වභාවය මේක දිගටම පවතින දෙයක් නෙවෙයි. මේක හේතු නිසා හටගත්ත දෙයක්. හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යනවා. එතකොට මම කියෙන්නේ ඒකේ තේරුමක් නෑ. ආව් දුරු කරනවා නෙවෙයි. එතකොට මම වටහා ගන්නවා සත්‍ය ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්නවා. එච්චරයි. දුරු කිරීමක් නෑ. හරි. ඒක කතාව හරි. හරි. ඊට පස්සේ එහෙම හිතලා මට ඒක ඔස්සේ දිගට යන්නේ නැතුව ඉන්න පුළුවන්. ඔව් හරි. එතකොට හරි. එතකොට ඔන්න ඒක ඒ උපාසකම කරපු ක්‍රමේ හරි. හැබැයි ඒකට කියපු වචනේ තමයි වැරදි. මම අරමුණු දුරු කරන්නේ නැහැ. අරමුණු වටහා ගන්නවා. අරමුණු වල ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්නවා. හරි. එතකොට උපාසකම හරි. පාර හරි. ඊට පස්සේ දැන් ඊළඟට දැන් මම කියන්නේ මම ওই යන ගමන මට අර වගේ තත්ත්වයක් මොනොත් මොකද දැනටම මට සෑහෙන්න අමතක වෙන්නේ වරෝමෙවත් තියෙනවා. ඉතින් මට ටිකක් බයයි. මම මේ වගේ දුක්ඛිත තත්ත්වයකට ගියොත් මට ඔය ඒ ගියොත් කියන අරමුණක් බැරුව යනවා නේද කියලා. ඔව් උපාසකම්මගේ ඒ දුක්ඛිත තත්ත්වයකට ගියොත් කියලා අරමුණක් එනවනේ. ඒ අරමුණත් විදර්ශනා කරන්න නැද්ද? එතකර මම ඊළඟට මොහොතේ ඊළඟ මොහොත ගැන මම ලෝකයක් ගොඩනගනවා. මට මේ මාර්ගය වඩන්න බැරි වෙයි, මගේ අතපය දුර්වල වෙයි, මගේ මොළය වැඩ කරන්නේ නැති වෙයි. එතකොට මට මේ සිතිවිලි ගොඩක් එනවා. ඒවත් විදර්ශනා කරන්න. එතකොට ඒවත් මෝඩ අදහස්. එතකොට අපිට ඒ ඒ අරමුණක්වත් අපිට ගන්න නැතුව, ඒ අරමුණකටවත් අපි කැඩෙන්නේ නැතුව, වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අපි ඒක තේරුම් ගත්තාම අනාගතේ වෙන්න තියෙන දෙයක් වෙච්චා අපි දන්නේ ඊළඟ මොහොතේ. අර දාරුචීරිය මේ හරකෙක් යන ලග්ග අවේ කියන්නේ මැරුණානේ. ඒත් මැරුණ නැහැ නේද? පිරිනිවන් පෑවන අන්තිම මොහොතේ හරි අවබෝධ වුණානේ. මටත් යම් දවසක එහෙම වෙයි කියලා හිතාගෙන කොහොම හරි මේක පුහුණු කරගන්න ඉස්සරහට වෙන දේ ඉස්සරහට බලාගම් කමක් නැහැ කියලා හිතා. ගමන හරි ඒකට ඇඩ් කරගන්න. අර මම කිව්ව වගේ අර වගේ සිතුවිලි එන වෙලාවටත් ඒකත් විදර්ශනා කරන්න පටන් ගන්න. එතනදි වැරදි. මොකද අනිත් ඔක්කොම අතහරිනවා. අර අර කෑලේ විතර කල්ලා ගන්න. ඒක සිද්ධ වෙලා නැති දෙයක් නේ නේද? ඔව් ඒක තමයි. ඒක අනාගතය වෙනුවෙන් සිහින මැවීමක්, බය වීමක්, අපරාධයක්. ඔබ හසිත තේරුවා සර්. නැති සිද්ධ තව ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපිට මම ප්‍රශ්න ඇහුවට කමක් නැද්ද? මං කීපයක් ඇහුවා. කමක් නැහැ, කමක් නැහැ. කීයක් ඇහුවත් කමක් නැහැ. අහන්න අහන්න. ඔව් ඉතින් අහන්න. අනිත් අයටත් වටිනවනේ ප්‍රශ්න. අපේ හැමදෙරනේ මට තියෙන ප්‍රශ්නය තමයි අතිඋතුම් භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වන වෙලාවේ ඒ දත්තිබරක් මාරසේනකගෙන් ගලවා ගත්තේ අතිඋතුම් භාග්‍යවතුන් වහන්සේ බෝරජානන් වහන්සේ කියලා දේශනා වලින් අපි අහලා තියෙනවා.
එතකොට අපේ හාමුදුරනේ අතිතුම් භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යත්වයට පත් වෙලා සත්සතිය ගත කරේ මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා ඒ එතන මොකක්ද උනේ කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ අපේ හාමුදුරනේ කරුණාවෙන්. ආ මෙහෙමයි. අපි හිතමු එක පාට අපිට මොකක් හරි එකක් ලැබෙනවා. අලුතෙන් දෙයක් ලැබෙනවා. ලැබුණට පස්සේ අපි තව කෙනෙක්ට ඒක ගැන කියන්න කලින් අපි බලන්න එපේ මොකක්ද මට ලැබුණේ කියලා, මට උනේ මොකක්ද කියලා. අන්න ඒ සත්සතිය කියන්නේ උන්වහන්සේ උන්වහන්සේව අවබෝධ කරගන්න, උන්වහන්සේ උන්වහන්සේ ගැන තේරුම් ගන්න, උන්වහන්සේගේ කැපසිටි එක, උන්වහන්සේගේ ශක්තිතාවය, උන්වහන්සේගේ අවබෝධයේ ප්‍රමාණය තේරුම් ගන්න උන්වහන්සේ කරපු විවිධ ක්‍රියාකාරකම් ටිකක් තමයි මේ සත්සතිය කියන එකකින් හඳුන්වන්නේ. ඒතර සත්සතිය උන්වහන්සේ ඇවිදීමෙන්, උන්වහන්සේ තමන්ගම නැවත තමන්ගෙම ප්‍රශ්න කරමින්, ඒ වගේම උන්වහන්සේ ඇසිපිය නොහෙලා තමන්ගේ අවබෝධයේ දෙස බලා සිටීමින්, උන්වහන්සේ කියන්නේ ඇසිපිය නොහෙලා කියලා කියන්නේ ඇස් දෙකෙන් නෙවෙයි, කියන්නේ ඒ තමන්ගේ දිහාවටම යොමු වෙලා මට මොකද උනේ, මගේ ඇතුළේ කෙලස් තියෙනවද, මගේ ඇතුළේ මොකක් හරි අඩුවක් තියෙනවද, උන්වහන්සේ කියන්නේ හොය 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 බැලුවා මාව වටන්න පුළුවන්ද, මගේ ඇතුළේ මේ ඇවිල්ලා තියෙන ඇත්තටම අවබෝධයක්ද නැත්නම් මුලාවක්ද, මම රැවටිලාද, මම බුදු වෙලාද. උන්වහන්සේ සත්සතිය තුළ දවස් 49 තුළ උන්වහන්සේ උන්වහන්සේ ගැන පරීක්ෂා කරලා තේරුම් ගත් එක තමයි සිද්ධ කළේ. එතකොට අපේ හාමුදුරුවෝ දැන් අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ කියන්නේ සත්සතිය තුල මූලිකවම අපිට ඉගෙනුවේ කෙලෙහි ගුණ සැලකීම කියන දේ. ඔව් ඒක ඒ ඒ ඒක ඔව් ඒක ඇත්තටම මේ අපේ කෙලෙහි ගුණ සැලකීම කියන ගොඩක් උතුම් දෙයක්. හැබැයි ඒක උතනට ගලපපු එක හරි වැරදි. මොකද බෝධින් වහන්සේ කියන්නේ ගහක් දිහා ඇසිපිය නොහෙලා බැලුවා බලස්තියා කියන අදහස නෙවෙයි එතන කියන්නේ බුද්ධත්වයේ දිහා. ඒතර ගහට වඩා උන්වහන්සේ උන්වහන්සේගේ අවබෝධය දිහා තමයි සතියක් තිස්සේ බලාගෙන හිටියා ඇසිපිය නොහෙලා කියන ආත්ම උපදේශයක්. ඒක අර අපි කියන්නේ 99 බේරුණා වගේ අපි කතාවට කියන කතාවක්. උන්වහන්සේ බලාගෙන සිටියා නැත්නම් ඇත්තටම මොලේ තියෙන කෙනෙක්ට තේරෙනවානේ මේ ගහ දිහා මේ මැස් දෙක අරගෙන බලන් හිටියොත් එහෙම ගහට ලැබෙන දෙයක් නෑනේ. ගහට ගිල වතුර ටිකක් දාන එක නේ ඊට වඩා කළ කෙලෙහි ගුණයක් වෙන්නේ. අනික බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අම්මා තාත්තා හොයාගෙන ගියෙත් නෑනේ කෙලෙහි ගුණ සලකන්නේ. උන්වහන්සේ එහෙම කෙලෙහි ගුණ සලකන්නේ එක නරකයි කිව්වේ නෑ. එතනදී අපි පෙන්වන්න ඕනේ කෙලෙහි ගුණ කියන ගුණය මේ පුංචි ළමයින්ට එහෙම උගන්වන්න උනාට ඇත්තට මෙතන උනේ උන්වහන්සේ උන්වහන්සේව පරීක්ෂා කරලා මට මේ මොකද උනේ කියලා උන්වහන්සේ සොයපු එක තමයි මේ සත්සතිය පුරාවට සිද්ධ උනේ. තව අපිට ඕන එක ප්‍රශ්නයක් වගේ කතා කරන්න පුළුවන්. අද මං හිතන්නේ වෙලාව ගොඩක් ඉක්මනට ගියා වගේ දරනවා. මේ එකක් අද හොඳ මාතෘකාවක් සෝතාපන්න වීම ගැන. අපි හිතන්නේ තව වතාවක් අපිට දාගන්න වෙයි සෝතාපන්න වීම ගැනම තව වැඩසටහන. මොකද සාකච්ඡාවක් මේ ඒ ගැන ගොඩක් කරුණු තියෙනවා. ඔගොලු අහන්න නැති මං හිතන්නේ හිතේ තියාගෙන ඉන්නේවත් ඇති. තව අහන්න පුළුවන් අය අහන්න. අහන්න කවුරුනේ අහන්න කවන්නේ. මේ මං අහන්න දුවේ මේ සෝතාපන්න වීම කියන එක අපි දැන් සෝතාපන්න වෙන්න ඕනේ ඒ මාර්ගයට යන්න ඕනේ කියලා අපි ඒක ගැන හිත හිතා ඒක දෘෂ්ටියක් කරගෙන යනවට වඩා ඒ කරුණු ටික පිළිපැදීම තුලින් අපිට ඒක ගැන එකට ළඟා වෙන්න තියෙන ඉඩ වැඩි නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඒක මං සෝතාපන්න වෙන්න ඕනේ කියන අදහස ගන්නම සෝතාපන්න භාවයක් අපිට ලැබෙන්නේ නැහැ. මොකද සෝවාන් වෙන්නේ නැමේ අපි මේක කරන්නේ. අපි මේක කරන්නේ අපි මාර්ගය පුරුදු කරගන්න. අපි මේක කරන්නේ නිර්වාණ අවබෝධය කරන්නේ. ඒක එක්තරා කොටසක් තමයි නිර්වාණ අවබෝධයට යන මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම, සෝතේට ආපන්න වීම. මේ සෝවාන් වුණාම වැඩේ හරි කියලා අපි ඒ සඳහා ඒකට විතරක් උත්සාහ කරලා හරියන්නේ අපි නිවන් මාර්ගයට තමයි උත්සාහ කරන්නේ. ඒ තුලින් ලැබෙන වරප්‍රසාදයක් තමයි සෝත ආපන්න වීම. ඒතර අපේ අරමුණ තියෙන්න ඕනේ සෝවාන් වෙන එක නෙවෙයි, අරමුණ තියෙන්න ඕනේ මේක මේ මොහොතේ කොහොම හරි අපි පුරුදු කරගන්න, පුහුණු කරගන්න, හැකියාව වල නගා ගන්න එක. හැබැයි ඒ ඇතුලේ අපිට ලැබෙන වරප්‍රසාදයක් තමයි සෝතාපන්න වෙනවා කියන එක. හොඳයි ස්වාමිනාච, මම දහම් දේශනා කීපයක අහලා තියෙනවා. මහපරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ ආනන්ද හාමුදුරුවෝ අහපු ප්‍රශ්නෙකට බුදුන් කියනවා කියලා මේ
සෝතාපන්න වීමට සද්දසකුල පුත්‍රය කියන ධර්ම මාර්ගයේ ඉන්න මිනිස් කෙනෙක් ඒ සෝතාපන්න වීමට අත්‍යවශ්‍ය දෙයක් කියලා බුද්ධ ශක්තිය අනුගත වීම. ඒ කියන්නේ ස්ථාන හතර ඉපදුණු තැන පින්වන් පවතනේ ඒ ස්ථාන හතරට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වීම. ඉතින් මට ඒක මම ඉගෙන ගත්ත මම මට තේරෙන දහමත් එක්ක මට ඒක ගැළපෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ පිටරට ඉන්න එක්කෙනෙක්ට ඒක කරන්න බෑ. ඒ කියන්නේ දැන් මම අපි මේ ලංකාවේ වුණත් එක තැන ඉන්දියාවට හරි ඔය ඉපදුනා කියන තැනකට ගියේ නැත්තම් ඒක කරගන්න බෑ. ඒක මට ඉතින් හිතාගන්න අමාරුයි. ඒක මම ඒක වටහා ගන්න විදිහ දැන් මම දහම් කියන්නේ දේශනා කීපයක් අහලා තියෙනවා. ඔව්. ඒක ඇතුළේ තියෙනවා පොඩි ගැටලුවක්. ඇතරම මේ මහා පරිනිබ්බාන සූත්‍රය කියනකොටම මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ වෙච්ච දේවලුත් තියෙනවා. ඒ කියන්නේ ඔක බුදුහාමුදුරන්ගේ පිරිනිවන් පෑමෙන් වුණාට පස්සේ දේවල් තියෙනවා කියන්නේ මේක බුද්ධ දේශනාවක් විතරක්ම නෙවෙයිනේ. ඒ කියන්නේ ඒක සම්පූර්ණ බුද්ධ දේශනාවක් නම් බුදුහාමුදුර ජීවත් වෙලා ඉන කාලේ විතරක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පරිනිර්වාණයට පස්සේ ධාතු බෙදපුවා එහෙම ඔක්කොම කතන්දරෙම තියෙනවා. ඕක පළවෙනි ධර්ම සංගායනාවත් අවසන් වුණාට පස්සේ ගොඩනැගිච්ච අවසන් කොටස ගොඩනැගිලා තියෙනවා. සමහර සූත්‍ර ඇත්තටම අපිට මම කෙලින්ම එහෙම කියන එක වැරදි. මේ සූත්‍ර වැරදි කියලා කියන්නේ නැහැ. මේ සූත්‍ර සංවර්ධනය වෙලා තියෙනවා. සූත්‍ර ඇතුළේ අපි ගත්තොත් එහෙම අභිධර්ම පිටකයේ තියෙනවා කතාවත් උපකරණය කියලා. කතාවත් උපකරණය කියලා කියන්නේ මේ අභිධර්ම පිටකයේ තුන්වෙනි ධර්ම සංගායන බුද්ධ පරිනිර්වාණය වසර 218කට පස්සේ එකතු වෙච්ච කොටස. එතකොට ඛුද්දකනිකාය තියෙනවා වෙනම කොටස් ටිකක්. ඒවා තන්නේ කරම පසු කාලීන, කියන්නේ මුල් බුදු සමය ආදි බුදු සමයට අදාළ නොවන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන ඒ වගේ අනුකෝස් කොටසක නෙවෙයි, මේ ප්‍රධාන දීඝනිකාය වගේ ප්‍රධාන කොටසක. එතකොට දීඝනිකායේ තියෙන සූත්‍ර බොහෝමයක පුංචි 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 අපි කියන්නේ වැරදි නෙවෙයි සංවර්ධිත අවස්ථාවන් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. මොකද අපිට ප්‍රායෝගිකව ධර්මයත් එක්ක ගැලපෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා හිටපු තැනට යන්න ඕන කිව්වොත් එහෙම සෝතාපන්න වෙන්න, එහෙම වුණොත් එහෙම ලෝකේ වෙනත් තැනක ඉන්න කෙනෙක්ට එතනට එන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට මාතෘ දිව්‍ය රාජ්‍ය ඇවිල්ලා නැහැනේ බුදුහාමුදුරුවෝ හිටපු හැම තැනටම. එතකොට වෙනත් අපි හිතමු සක්වලක වෙනත් තැනක ඉන්න, අපි හිතමු වෙනත් දේවතාවෙක්ට ආයි මෙතනට ඇවිල්ලා යන්න වෙනවා. ඒක ප්‍රායෝගික ගැටලු ටිකක් තියෙනවා. එහෙනම් අපි ඔතනදී සමහරවල්ලාට මෙහෙම අදහසකුත් තියෙනවා. සංවේග වත්තු හතර කියලා වෙනම එකක් තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ. ඒ කියන්නේ තමන්ගේම ජාතිය ජරා ව්‍යාධි මරණය ගැන අවස්ථා හතර වෙන්න පුළුවන්. හැබැයි ඔතනදී ඒක පැහැදිලිව කියන ධර්ම දේශනා කරපු තැන එහෙම එහෙම කියලා පැහැදිලි කරනවා. ඉතින් අපි ඒක අපේ ප්‍රධාන මූලික හරයට ගැලපීමක් නැත්නම් ධර්මයට බහා බලද්දි විනයට බහා බලද්දි ගැලපෙන්නේ නැත්නම් අපිට ඒක පොඩක් පැතකින් තියන්න වෙනවා. ඇත්ත ඇත්ත ස්වාමීන් වහන්සේ අවසන්. දේ හොඳටම තේරෙයි. අපි තව එක ප්‍රශ්නයකට අවස්ථාව දෙනවා. මම ඊට පස්සේ අවසන් කරනවා. මේ අද දවසේ ටිකක් අර වැඩි අපහසු දවසක් මේ අපි වස් පවාරණ කටයුතු එහෙම කරලා ගොඩක් කාර්යබහුල දවසක අපි මේක යොදාගත්තේ. කොහොම වුණත් මේ තව ප්‍රශ්නයක් අපිට අහලා අවසන් කරන්න පුළුවන්. හාමුදුරනේ, දැන් සෝවාන් වෙච්ච දෙන්නෙක් තමයි විශාකා මහෝපාසිකාවයි බන්දුල මල්ලිකා මහෝපාසිකාවයි. එතකොට අවස්ථා දෙකකදී දැන් විශාකා මහෝපාසිකාව මේ ඒ මිනිපිරියක් නැති වුණු වෙලාවේ දැඩි චෝකයට පත් වෙලා කලබල සෝවාන් වෙච්ච බව අඳුන ගන්නවා කියන්නේ කොහොමද කියලා අහුවාමත් මාර මුලින්ම කිව්වේ මේ සෝවාන් බව අඳුන ගන්න අමාරුයි කියලා. ඒකයි එක එක්කෙනාගේ පුද්ගල බද්ධව, එක එක්කෙනාගේ රාගයේ ස්වභාවය, එක එක්කෙනාගේ ගතිගුණවල ස්වභාවය, එක එක්කෙනාගේ ප්‍රඥාවේ ස්වභාවය මත චරිත ලක්ෂණ වෙනස් වෙනවා. සමහර අය ගණන් ගන්න නැති චරිත වෙනවා, ගොඩක් සමහර අය සංවේදී චරිත වෙනවා. විශාකගත ටික සංවේදී චරිතයක්.
හැබැයි යාගේ මේල පලදනාවගෙන යාට කිසිම ප්‍රශ්නයක් නෑ. යාගේ දුව නැති වෙච්ච එක, මිනිපිරි නැති වෙච්ච එකට පොඩ්ඩක් මහා වේදනාවකින් හිටිය කියලා අපි අහලා තියෙනවා. හැබැයි එයාට මේල පලදනාව අමතක වෙලා ගියා කියලා එයා ඒක එච්චර ගණන් ගත්තේ නෑ. ඒක ඊට පස්සේ පූර්වාරාමයක් කරා, ඒක විකුණලා ඒකෙන් බුදුහාමරට පන්සලක් පූජා කරා හදලා. ඒ කියන්නේ එක එක සෝතාපන්න වෙච්ච කෙනාගේ එක එක ස්වභාවයන් ගතිගුණත් එක්ක ඒගොල්ලන්ගේ පුරුදු වෙනස්. හැබැයි දෘෂ්ටි තමයි යාගේ කැඩලා තියෙන්නේ. අඳන්න පුළුවන්, වැළපෙන්න පුළුවන්, සෝවාන් වෙච්ච කෙනෙක් අතින් යම් 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 වැරදි වෙන්න පුළුවන්. හැබැයි එයාගේ දෘෂ්ටිවාදී දෘෂ්ටිගත අපේ දෘෂ්ටියකට අනුගතව ඒ ඉන්න එක තමයි එයාගේ කඩාගෙන වැටෙන්නේ. ඉතින් අපි ඒක පැහැදිලි කරගන්න ඕනේ. අපිට කියන්න බෑ කෙනෙක් සෙලවෙන්නේ නැති වෙච්ච පමණින් සෝවාන් කියලා, සෙලවුණු පමණින් සෝවාන් නැහැ කියලා කියන්න බැහැ. බුදුහාමුදුර හැබැයි අගය කරනවා යතින්ද කීලෝ ඉන්ද්‍ර කීලයක් වගේ ශක්තිමත් වෙච්ච කෙනෙක් තමයි සෝතාපන්න වෙච්ච කෙනා කියලා බුදුහාමුදුර ඒක ටිකක් වැඩිපුර හයිලයිට් කරනවා. සෝවාන් වෙච්ච අයගෙනුත් ඉන්ද්‍ර කීලයක් වගේ ශක්තිමත් වෙන්නම තමයි බුදුහාමුදුර අපේක්ෂා කරේ කියලා හැමතිස්සෙම මතක් කරනවා. එතකොට අපි අද සෝතාපන්න භාවය ගැන, සෝතාපන්න වීම සම්බන්ධයෙන් සූත්‍ර පිටකයේ ඉඳගෙන ප්‍රායෝගික පැත්තෙන් ගොඩාක් කතා කළා. අපි තව ඉස්සරහට ගොඩාක් කතා කරන්න දේවල් සෝවාන් වීම සම්බන්ධයෙන් තියෙනවා. අපේ මේ සෝතාපති කියලා වැඩසටහන් මාලාවකුත් අපි පටිගත කරමින් ඒක අන්තර්ජාලයට යොමු කරනවා. හැම මාසෙකම දෙවෙනි මේ එක ඉරිදාවක අපි මෙහි ආර්ය විහාරයේ ගොඩක් ගිනිමැල්ල ගහ ගාලයා සම්බන්ධ වෙන්න බැරි නිසා අපි YouTube එකට දානවා. ඉතින් ඊළඟට මේ 20 වැඩසටහන තියෙන්නේ, ඒකේ වීඩියෝ එකත් ඕගොල්ලන්ට යොමු කරනවා. ඒකේ සෝතාපන්න වීම සඳහා අවශ්‍ය වෙන වැඩපිළිවෙල අපි පියවරෙන් පියවර පැහැදිලි කරනවා. ඒ වගේම සෝතාපත්ති කියලා වෙනම වැඩසටහනක් අපි තවත් දාලා තියෙනවා. YouTube එකට ගිහාම ඔයගලන්ට ප්ලේලිස්ට් වලට ගිහාම චිත්තානුපස්සනා කියලා කොටසක් තියෙනවා. ඒ පියවර 14ක් තියෙනවා සෝතාපන්න වීම සඳහා පුහුණු කරන්න ඕන ෂෝට් ක්ලිප්ස් විදිහට විනාඩි 5 6 විතර කෑලි දාලා ඔයගලන්ට විස්තර කරලා තියෙනවා. ඉතින් ඒවා පරිශීලනය කරන්න, නැවත නැවත අහන්න. අහන එක තමයි ගොඩම සෝතාපන්න වෙන්න අවශ්‍ය වෙන්නේ. අහලා ඒව හිතලා ඒව පුහුණු කරන්න. ඉතින් මම සතුටු වෙනවා අද වටින ප්‍රශ්න රාශියක් ඇහුවා. මෙතන මං හිතන්නේ සම්බන්ධ වෙලා තියෙනවා 25ක් විතර. මේ 27ක් විතර හිටියා. ඉතින් මේ 27 දෙනා ඉතාමත් මේ 25 සම්බන්ධ වෙ ප්‍රශ්න අහපු අය ගොඩක් හොඳ අවබෝධ මට්ටමක, ගොඩක් හොඳ ධර්මයේ පිළිබඳව ඥානය ඉහළට ගියපු මට්ටමක ඉන්න බවක් අපිට පේනවා. ඉතින් අපි ඕගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා මේක ඉස්සරහට හොඳට කරගෙන ගිහිල්ලා මේ අවබෝධයන් වලට පත් වෙලා බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ නිර්වාණයට පත් වෙන්න මේ ජීවිතේම උනත් හැකියාව ලැබේවා, වාසනාව ලැබේවා. මේ කාලේන ධම්ම සාකච්ඡා, සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව අත්‍යවශ්‍යයි. ඉතින් ඒ අවශ්‍යතාවයට අනුව අපි මේක සූදානම් කරා. ඒ තුළින් රැස් කරගත්තා වූ සියලු කුසල පුණ්‍ය ශක්තිය සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම හේතු වාසනා වීම තුළින්, මේක ශ්‍රවණය කරන හැම දෙනාටම හේතු වාසනා වීම වාසනා වීම තුළින් උතුම් වූ නිර්වාණයට පත් වෙන්නට භාග්‍ය වාසනා උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හැම දිනාටම නිල උස ලැබේවා. තෙරුවන් සරණයි හැම දිනාටම. මේ ඉන්නේ අපි ආර්ය විහාරයේ ධර්මශාලාව ඉදිකරන ස්ථානයේ. මේ ස්ථානයේ තමයි අපි ධර්මශාලාව ඉදි කරන්නේ. ඔබට පේන නැති අපි බ්ලොග් ගල් තාම බැඳගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මේ කටයුතු ලබන වසර මැද වෙනකොට අවසන් කරන්න අපි උත්සාහ කරනවා. ඔබේ දායකත්වයෙන් තමයි මේ ඉදිකිරීම කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මම මතක් කරනවා ඔබ ධර්ම මාර්ගයේ යනවත් සමගම අනිත් පැයටත් උදව්වක් විදියට මේ වගේ දේවල් වලට උදව්පකාර කරන්න පුළුවන්. ඔබට ඒ තුලින් ඔබේ මාර්ගයේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා අඩුපාඩු නැති කරගෙන ඔබේ ඒ මාර්ගය සම්පූර්ණ කරන්න හැකියාව ලැබෙනවා. අපි පින් දහම් කුසල් සිද්ධ කරන්න ඕනේ මාර්ගය පුහුණු කරනවත් එක්කම. ඉතින් ඒක තමයි මේ ස්ථානයෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඉදිකිරීම අපි සඳහා නෙවෙයි, මේ ඉදිකිරීම මිනිස්සු සඳහා සිද්ධ කරන්නේ. ධර්මශාලාවේ වැඩ කටයුතු අපි සිද්ධ කරගෙන යන ඉදිරියේදී වැඩසටහන් පැවැත්වීම සඳහා දැන් පවත්වන ස්ථානයේ ඉඩකඩ මදියක් තියෙනවා. ඉතින් මේ ස්ථානයේ අපි ප්‍රධාන ශාලාව විදිහට පාවිච්චි කරනවා. අපි සෝතාපත්ති නිදහස් වීම මාවත වගේ වැඩසටහන් සිද්ධ කරන්න දින 4 භාවනා වැඩමුළු පටන් ගන්න. ඉතින් මේ ස්ථානය ඉදි කරනවා. කැමති අය ඉන්නවා නම් උදව් උපකාර කරන්න පල්ලෙහාත් දාලා තියෙනවා ගිණුම් අංක. ඒ ගිණුම් අංක වලට පුළුවන් ඔබේ දායකත්වය ලබා දෙන්න. ඊට පස්සේ WhatsApp අංකයට කෙටි පණිවිඩයක් හෝ දුරකථන අමුතුමක් ලබා දීම මගින් දැනුවත් කරන්න පුළුවන් ඔබ දායකත්වයේ ලබා දුන්නයි කියලා. ඉතින් හැම දිනාටම ආරාධනා කරනවා මේ ස්ථානයේ ඉදි කරන්න සහයෝගය දක්වන්න කියලා.
තෙරුවන් සරණයි. පින්බන්ත හදවත් නැකඩින් පවසන්න වදනක් නැති බසින් විමසන්න සීමා නැති සිතින් සුපි පේවි නැනමල් එසනකින්.